අයිබෝවන සතියේ සමාජ කටගැස්ම දෙරන තුන් සය හැට. අද වහා ගිනි ඇවිලෙන සුළු මාතෘකාවක් පිළිබඳව තුන් සය හැටෙන් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවලමු. මේදී අප නගන්න වූ ප්‍රශ්න කිසිසේත්ම TVව දෙරනේ මතවාදය හෝ මාගේ පෞද්ගලික මතවාදය නොන අතර, සමාජයෙන් ඇතිවන්නාාවූ විධ අදහස් උදහස්, අදාපේ විශේෂ ආරාධිත අමුත්තිය වෙත ඉරිපත් කොට ඇගේ පර්ශවයෙන් ඇගේ පැහැදිලික්කිරීම ලබාගන්නටයි තුන් සේ හැටේදී අප බලාපොරොත්තුවන්. අපි හඳුනාගනිමු අපේ විශේෂ ආරාධිත අසුන හොබ වනු ලබන්නේ අද කෞදකයා. සයිටම් උපාධි ආයතනයේ උප පීටාධිපතිනිය එවගේම එහි ළමාරෝගත් දෙන අංශයේ අංශ ප්‍රධානී මහාචාරය දීප්ති සමරගේ නැතිනිය අද අපේ. ආරාධිත අමත්ය ඔබමට එබ සයිටන් කියන නම ඇසූ සැනින් ඔක දන්නවා බොහෝ ආන්දුලනාත්මක කරුණු මතවාද මත ගැටුම් අදහස් උදහස් ප්‍රාශ්ියක් ඇතිවන්නවූ මාතෘකාවක් කියලා. හිති අපේ බින්දු ඇකයිකයි පහ විසිතුන අසතුනයි දාාහතර කියන අප සුපුරුදු දුරකතනාන්කය ඔබගේ ප්‍රශ්ණ කකිරීමේ අයිතිය වෙනුවෙන් අදත් විවෘතව තබනවා බිඳුව එකයකයි පහයි විසිතුනයි අසුතුනයි දාහතරය. ප මුලින් මහා චර් තුමිකින් දැනගන්නට කැනති ඔබතුමිය නිදහස් අධ්‍යාපනය ප්‍රතිඵලයක්ද හෙමයි මම විශාක විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබල කොළඹ වෛද්‍ය පීටේ උපාදිය වෛද්‍ය උපාදිය හදාරල හිටි පස පශ්ටාත් උපාධි කරල තමයි ළම රෝග විශෂේ ෂක්්න වෛද්‍යවරයක් සහ ඉන් පසු රාජ්‍ය විශ් විද්‍යාලයක දේට කරතිකාර් චාර්ය ඉට පස්සු මහාචාර්ය හැටියට පත්වෙලා දැනට අවුරුදු තුනකට පෙරදි සයිට මාහිතනයට බැදරේ. අවුදු තුනකට පෙරාතුව සයිට මාතනයටට පැමිණන්නේ ජයර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප පිටාආධිපතිනය කියෙන තනතුර අත්තඇරලද හිමනත්තං නිවාඩුවරගෙනද හිමනැත්ත ත් ්‍රේජවද්‍යන පුර විශ්වවිද්‍යාලයේදී මම හෙබෙව්වේ ළමාරෝග අධ්‍යානාංශයේ මහංචාර්ය තරතුර මොලද මම හවුරුද්ධක නිවාඩුවකෙට ආවෙ සයිට මාර්තනයට ඊට පස්සේ මගේ නිවාඩු අවසන් වනයි පස්සේ මම ජයවධන පොර විශ්වවිද්‍යාලයෙන් ප්‍රසික්නේෂන් බාරදීලා සයිලාමාලා ගසමට පාරදිීලා සයිට මාර්තනයට ස්තීර සේවට පැමිණේ කාටාවක්න සමන් ඔබෙන් වයයි සහන්නේ නමුත් විශ්්‍රවාමයයා යුතු වයස්ස සම්පූර්ණ කර ලද හිමනැතැ ට පරත්වද බ විශ්වාමයන් ඊට අවුරුතු හතකට පෙර මට තව රාජ්‍යවයිද විද්‍යාලය සේවය කරන්න තවරුදු අටක් විතර වැඩ කරන්න තියෙනවා. එතකොට මට උපකල්පනය කරන්නට සහ යෝජනා කරන්නට ඉඩකඩ සැලසෙනවා. ඔබ ඉතාමත් දැවන්ත වැටුපක් ලැබෙන නිසා. රාජ්‍යංශය එහම නැතතා නිහස් අධ්‍යාන ලබන දූ දරුවන් නිසීලුද නාමතක කරලා සයිටම් ආයතනයට සම්බන්ධනැක. එහෙම තර්කයක් ගොඩනගන්න පුළුවන් හැබැයි ඇතටම ගත්තොත් රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයකින් සේවයත් හැටල සයිට වලට පැමිණේ මම පමණයි. ඔබේ තර්කය හරිනං තව කිහිප දෙනෙක් එන්න ඕනේ. සයිට මාතනේ මා රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයක මාසික වැටුපොට වඩා වැඩි වනත්. රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවල ආචාරවරට තියෙන වර ප්‍රසාධ අපිට සයිට මාර්තනයේ නෑ. රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවල ඉන්නකොට තියෙනවා පඩි සහිත අවුරුද්ධගනිවාඩු පිට රටෑමට එිකට, creativityfreeම පන්කම්. එතකට දිගු කාලන වර ප්‍රසාාධි බැලූහම ඇත්තටම රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවල ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ගත්තහම ලොකු වෙනසක් නෑ කියලා මම හිතන්නේ මාසේ වැඩුපසලකු හම වැඩිපුර තිබුණට. උත්තේචනයක් නැතුවමෝ බෝය තීරණය ගත්තයි කලද කියන්න. රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයේ මගේ සේවය නිසි හැටිඉටු කරලා එම වෛද්‍යපීටේ මට පහලින් ඉන්න අය මගේ තැනටම ආවයින් පස්සේ එම වෛද්‍ය විද්‍යාලයට බමකරපු සේවට වඩා පෞද්ගිලික වෛද විද්‍යාලයක මුලසිටම එම අධ්‍යාණාංශයක් නගා සිටුවීමට මගේ තිබුණු කැමැත්ත සහ මෙම සංකල්පය ඒකම වෛද විද්‍යාලයක වෛද දේශන සහ රෝහල එකම තැනක තිබීම ඒම තමන්ගේ පෞද්ගලිකන් සේවයත් එම තැනදීම ලබා දීම එතකොට අප එක වහල්ලක්කයට මේ හැමදේම කරන්නේ එම සංකල් පල් ගන්ශේ සේවයගේ ලොබතුම චනලින් දැන් හි රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවල උගන් වන කාලේ අපි මම විතරන්න අයම පොළඹ පුරාතියන හැම වල්වලට අනුව මෙතන එහෙම නෙමෙයි අපි හතන පස්සේ ඒ කැන්ලිම් කරන්න එම රෝහල තුළමයි එතකොට අපි මුලු පෑ සේවාකාලය සහයම සේවාකාලයෙන් පස්සෙ වනත් අපි ඔන්කෝල්ලුනත් එකම තැනක තම අපේ සේවය ලැබෙන්නේ ඉතිං ඒක ආයතනයට හොඳයි. නිදස්ධ්‍යාපන උපරිම පල නෙලාගත්ත ඔබ වගේ කෙනින් පෞද්ගලිකාංශයට සේවේ කිරීම ගැන හරද ක්ෂය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති. මම රාජ්‍යවිේශ්විද්‍යාල පද්ධතිය අවරුදු විස්සක් වැඩ කරා මගේ සේවය උපරමේ ලබා දුන්න. කිසිම මගේ සේවය මගේ රටට ලබා දුන්න නෑ මම මගේ පුද්ගලික අවශ්‍යතාවයකටයි ගිය කියන හැඟීමක් එන්නේ නැහැ ොකද මගේ සේවේ වරුදු විස කාලය තුළමං උපරමේම කලා. අපි කෙලින් සයිටම් වලටම. මේවන විටත් ශිෂ්‍යයන් බඳවාගනීමේ කටයුතු සිදුවෙන. ද නැත අත්හිට වලදතිල්න්නේ. ප්‍රශ්න නිරාකරණය කරගන්නකං ශිෂ්‍යයන් වඳවාගැනීම අත්හිටවන්න පුළුවන්ද කියලා උස අධ්‍යාපන ආර්තනය ඉල්ලීම මක් තිබුණ. අපි තැත්තට මාචාර්යවරු හැටියට පරිපාලනයක් එක්ක මේ ගැන කතා කරා අපිට සහයෝගය දෙන්න පුළුවන්ඒකට ගඩක් හොදයි කියලා. නමුත් පරිපාලනයෙන් අපිට දුන්න උත්තරය සහ එතුමල්ලා උසසධ්‍යාපන අමාත්‍යංශයට දන්නපු පිළිතුර තමයි මේක රාජ්‍යාර්තනයක් වගේ පෞද්ගලික යතිනයක් පවත්වාගෙන ෑමට යම් කිසි ආදායමක් තියෙන් ඕනේ මෙම පෞද්ගලිකා තනය සට විිශ්වවිද්‍යාලය පමණක් නෙමෙයි. ඒයට අනුබද්ධිත නමිල්ිනනාන්දු රෝහලත් තියෙනවා. ඒ අංගසම්පූර්ණ රෝහලක් ඒකඌවහෙට්ස් තියනවයි කියන්න පිරිවයක් තියෙනවා. එතකොට අදට එම රෝහල ඒ අයවැය හිඟයක් තියෙනවා. එතකොට ඒක සලස්සාන්නෙත් සයිටම් එකට එන ළමයින්ගේ රෝගීන් ග කරන මුදල් වලින් ඒක ම රෝහලේ තියෙන මේ බියදන්වලිට ආදායම සහවේදම ගත්තොත් රෝහලේ ඒක හිගේකට යන්නේ ඒ රෝගීන්වා අඩු මද භාවයක්තිනවද නෙවිල් නඩ හ ඒකේ රෝහලේ තියන ඇඳම් ප්‍රමාණයට ඒක බ්‍රේකීවන් කරන්න ඇන අයවය තුලනය කරන්න තනම් ප්‍රමාණයකට මධ. තු ාව ඳ ග රජ ්‍ර ර ගේ තක් දි ටත් ්‍රසිද් ට ප ර ති වර කිය. සයිටම් ආයතනයටසායනික පුහුණුව ලබා දෙන්න ඉඩකටනෑ. එනිසා මේ ක්‍රියාදාාමේ තව යන්නන්න ඉදිරියටට වෙන්න ක දැන් ශ්්‍යෝ දාහක්විතරන්න තව ඒ කිසිබගෙනකට වද්‍යර හට පුුණුවන්නත්බද. නිසා වුන් ත තව බඳෝ ගැනීමට යාම නිසා වෙන්නේ මේ අර්බුදය තවත් උත්සන්නවීම පමනණ. ඒේ නිසා මේ සයිටම් ප්‍රශ්නය තවත් දුරදිග නොයවා මේ ආයතනයක් දැන් අතරවියයුතු. විල්ල ්‍රධානම කාරණය ව්ඩෝනේ ලාභ උපයන ව්‍යාපාරයක් බවට අධ්‍යාපනය පත් කළ යුතු නෑ ඔබතුම ඉරමකද ප්‍රතිචාරය ආයතනයට යම් කිසි මුල්වම පුළුවන්කමක් තියනවනම් ඒක කරන්න ඒකට මම එකඟයි. දනුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙනයන්න ඕනේ රෝහල පවත්වාගෙනයන්න ඕේ ඒ රෝහලට ලොකු නායමුදලක් තියෙනවා. ඒ බැංකුවට වාරික සහ පොලි අනුපාතග වන්න ඕනේ. ඉතින් මේකාරෙන නිසා පමණයි එතුමල්ලා කියන්නේ අමාරුයි කියලා. නැතුව සහයග පල කරන්නේ නැතුවවත්. අදට මම දන්න තැරමට එතුමල්ල ලාබ උපදවන්න නැහැ. මොක දාදායම තනිකරම ලාභයක් වෙන්න නෑනේ වියදමක් තියනවා බැංකුපලි තියෙනවා බැංකු වාරික තියෙනවා කැපිටල් ප්‍රාග් ධනවියදම් තියෙනවා එවා ඔක්කෝම බැලූ හම ඒගොල්ලා අපිට පෙන්නලා තියෙන. අත් එක් බලනකොට එහෙම ගෙදරගෙනියන මුදලක් ගෙදර ගෙනියන ලාබභයක් නැති බව තමයි පේන්නේ ඇඳතුමා සිද්ධාන්ක කාරණය කුත් මතු කරනවා අධ්‍යාපනය කිසිසේත්ම මුදල් උපේන ව්‍යාපාරයක් විය තුන හැකේ. මෙහෙම තර්ක කරන්න පුළුවන් අපි අධ්‍යාපනාර්තන රජේවෙන්න පුළුවන් පෞද්ගලික මුදල් උපනෝයන ඒන නොන් ප්‍රෆිට්. මේක ආර්තනයක් වෙන්න පුළුවක් ම නැත්තම් පෞද්ගලික මුදල්ලඋපේ නාර්තනයක් වෙන්න පුළුව. ඉතිං අධ්‍යාපනයේ වෛද්‍ය උපාදධිය ඇරෙන්න්න අනිත් හැම දෙයක්ම පෞද්ගලි කීරණය වෙලා ඉවරයි. පාසැල් අන්තර්ජාතික පාසැල් අත් විශ් විශ්වවිද්‍යාල දාසයක් තියෙනවා රාජ්‍යනවන විශ්වවිද්‍යාල පෞද්ගලි කරණයගුණ ඇයි වෛද්‍ය විද්‍යාවට පමණක්. එතකොට නොන් ප්‍රෆිට් මේින් නං ඒකට දා ආයෝජනය කවුරුහරි පරිත්‍යයාගේකින් දාන්නන ඕනේ හරි මම මේ ආයෝනය කරනවා මට මේකින් ලාබයක් වෝ නැනෑ කියලා. නමුත් සයිට මාර්තනය පටඟරන්තතියන මිලියන් අටසීයක් වගේ ආයෝජනයක් නල් නඩ ඩක්. නල්න ඇන්ඩු කරලා. එතුමයික පොෆිට් මේකින් කම්පනක් හැටියට පටගරන්තිෙනෙ. එතුකට රජයට අපහසුවක් තියෙනවනම්. වෛද විද්‍යාල ඔවන්ට මෙහෙව ගන්න පෞද්ගලිකංශයේ සහයෝගේ බලාපුරොත්ව වෙනවනන් එතුමල්ල එම ආයෝජනයක් කරන වනම් එම ආයෝජනයට සරිරන්න ප්‍රතිලාබයක් ලබනයකි වරතක් පම දකිනෙ නෑ. හැබයි එම ආජ්‍යනයට අධිකලාභයක් ලබාගෙන අධ්‍යාපනය කොප්‍රමයිස් කරනවනම් ලුවට තලකනව නම් එතන තමයි වැරැද එහෙම දෙයක් වෙන බවක් වෙන්න නෑ. නැතන්න ඔබ අදහස්ථක්වේ මඇදි විනිස්වාාසටන. ඇයි ද්‍ය විද්‍යාවට පමණක් මේ පෞද්ගලි කරණයකිරීම සම්බධයෙන් ඇයි වෛද්‍ය විද්‍යාවට පමණක් මේ ගැටල ඉදරල්පත් කරන්න කියන්නේ. ඇ ඇතරම ඔතුමිය ගාවමකට පිළිතුරක් ඇති අනිත් විශන් වගේ නවෙයි මේ මනුෂ්‍ය ජීවිතයක් එකඒ මනුෂ්‍යයාගේ අනාගතය සම්බන්ධය සිරුර සම්බන්ධය මානසික තත්වය සම්බන්ධීින් තීරණ ගන්න බොහොම බාර දූර වගකින් සහගත ෘත්තියයක් ඇති ඔබතුමිය හිතනවා දේකත් අනිත් සලම ෘතින් වගේ. වෛද්‍යවෘතිය විශේෂිතවෘතියක් එල පිළිගාන්නවා. නමුත් වෛදවරුන් විතරක් නෙමේ මහජනතාවගේ ජීවිත ගැන බලා බලා කියා ගන්න. එහෙම නම් අපි ගුවන්්‍යයම ඕකො ගම ගුවන්්‍යයමුවන්ගේ අතේ එක වෙලාව කරට ඉන්නවා ජනතාව තුන්සේයක් හාරසයක් එක ගුවන්න්‍ය යනයක. ඕවන්ව පුහුණු කරන්නේ කවුද ඔවුන්ව පුහුණු කරන්න පෞද්ගලිකාන්ශේ. එකකට අපිට කියන්න පුළුවන් ඔවුන් පෞද්ගලිකාංශයෙන් පුරුදු කරනා කියලා ඔවන් ගුවන්යමු වන්ගේ කුෂලතාවේ හොඳ නෑ කියලා. ඉතිං. නියම ප්‍රමිතියක් තියාගෙන නියම න්‍යාමනයක් කරගෙන යනවනං පෞද්ගලික වෛද විද්‍යාලයක් තිබීමෙක් වරදක් නෑ කියල මම හිතරවා. ලංකාවේ ස්ථාපිත නීතිය හැටියට වෛදි විද්‍යාලයක් ආරම්භ කරන්න තියෙන ප්‍රසීඩියය එක ක්‍රියා පටිපාටයම කක්ද මාචාර්ත. මෙ මුොලින්ම පටන්ගත්තේ බයි ප්‍රොජෙක්් එකක් එක්ක මකද මුොලින් මමහන්නේ සයිටමික ගැන නිවෙේ ලංකාවේ අපිහතම රාජ්‍ය විශ්වවිද්‍යාලක හරි වෛද්‍ය පීටයක් ආරම්භ කරන්නට නං මොකක් හරරි ක්‍රමවේදයක් ප්‍රසීදිය එකක් යතන අනුගමනය කරන්නට ඕන. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ විශවවිද්‍යාලයක් තියෙන වනං ඒකට අවශ්‍ය වෛද්‍ය පීටයක් පත් කරන වනං විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අනුදැනුම ඇතුව ඒගුෝ මොකක්කර කෝපට පලෑන්් එකක් දීලා මේ විදියටයි කෙරෙන්න කියලා. එතුමාන්ගේ අනුමැතිය අනුව ුවසිට විශ්වවිද්‍යාල පනතක් තියෙනවා ඒ පනතේ ඔවුන්ට අදාළ පරිච්චේද තියෙනවා රාජ්‍ය වෛද පීට පටන්ගන්න එම ක්‍රියාවලිය අනුවතමයි පටන්ගන්නේ. හැබැයි මේ වෙලා ඔබතුමා ප්‍රශ්නය පැ නඟපු හින්ද මම කියන්න රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලත් ගොඩක් වෛද්‍ය ගොඩක් හොන්ඳෙට සුපරික්ෂාකාරිව පලෑන් කරලා පටන්ගත්ත නැති වෛද පිට තියෙනවා. මම ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පටන්ගන්නකොට පළමෙන්ම ශාෛනිිකාන්සේ සේවයට බැඳුණු ආචරවරයක්. අපි තුන්ගනි අවුරුද්ධ කණ්ඩාමේ දරුවන්ට දේශන පවත්වනකොට සානික පුහුණුවට රෝහලත් තිබුන්නෑ. එතකොට එවකට වයි දේ ච්චාර් සපරසිංහම ඇතුතුමා තමයි කෝඩිනට හැටියට වැඩරේ. එතුමගේ පලෑනක තිබන හිතාගෙන හිටියේ ශ්‍රීජාවදධනපුර රෝහල ගන්න. එතනදී බාධක ඇතිවුුණ ඊට පස්සේ අපි ඇත්තටම පුද්ගලික අවුරුද්දක් වෙතර හැමෝම එක කතා කරල සාකච්ඡා කරල අන්තිමට කලබෝවිල රෝහලේ ්‍රග්ස්ටෝ එකක් කරන්න තිබුණු බල් ගබඩාවක් කරන්න තිබුණු බිල්ඩින්න එකත් තමයි පොෆිස්ෝරියල් ලුනිස් හටියට හැදුවේ මහචාරයකගේ හැටියට පත්කරේ. ඉති ඒවගේ බාධක මැදදිි තමයි ම ශ් පෛද්‍ය විද්‍යා. තකට රාපිටිය වෛද විද්‍යාලය. ඉස්සෙල්ලා ඒගොල්ලන්ට මොකද අවුරුද්දේ ළමයි අසුවක් වැඩිපුරාාව ඉගොල පැත්තට බෙදල හතලිය හතළිය කොල්ල මෙසා පේරාධනයටට දැම් අමලා අවුරුද්ක කරන්න. ඊට පැසේ අවුරුදු දෙක වෙනකොටත් කරාපිටිය වෛද පිටිය හැදිලතිබුන් නෑ. එතකොට ඉල්ලා හිටියම වෛදධ පීටවලින් මේක පුළුවන්ද තියාගන්න කියලා ඒවයිද පිටිකුව අපිට තියාගන්න බෑ කියලා. එතොට ඒ දරුව එතනට කරාපිටියයට යනකොටත් එම වෛදධ පීටය දෙස්කක් පුටුවක්ත් තිබුන් නැහැ ඒවත් මොල ඉදල ස්ථාපිත වනාා ඉතිං ඕනම වෛද්‍ය පීටයක් පටන්ගන්නකොට අඩුලුහොටුකම් තියෙනවා. ඒව හදාගෙන තමයි ඉස්සරහටයන්නේ. ඒ පෞද්ගලික කියලා පෞද්ගලික වෛත්‍ය පේටයක් ඔබලා සියල්ල සම්පූර්ණ කරගෙන සියයට සීයක් සක්ෂාත් කරගෙන පටන්ගන්න කියලා බලාපොරොත්වෙනවනං ඒ සාධාරණ නෑ කියල මංහිතන. ඔබ මුලින් කියාගනාව මං බාධ කරා මේ ියෝවයි ප්‍රෙක්් එකක් විදි හෙමැත්ත ආයෝජන මණ්ඩලේ ව්‍යාපෘතියක් විදිට මේ ආරම්ප කරය කියල දෙදස් නමේ වර්ශය හර. ඔබතු මේ එකාවේ අදාල ලේකනය තියරීමද ඕ. ල් ඒ බයි ඇග්‍රීමට් එක තියෙනවා වසු ගිවසුම තව ලවමක් සිමුණ එ ඔබ ඉල්ලනලිය විල්ල නැහැමාගාව විසුම තියෙනවා. හිවිසේ කොතනහරි ස්ථානයක වෛද්‍ය පුහුණුව සහ හෙද පුහුණුව සම්බන්ධෙන් තියෙන අද ගිවිසුමේ. හෙල් සයින්සස් කියලා හෙල් සයින්සස් කිව්හම මහාචාරතුමිය සෞඛ්‍ය අධ්‍යාපනය කියන සිංහල තේරුමේන්නේ. මංහනේ වෛද්‍ය පුහුණුවක් සම්බන්ධයෙන්. සඳහන් වෙනවද ලෝකයේ ඕනම රටක හෙල් සයින්සස් කියලා ගත්ත හම වෛද්‍ය කියන එකත් අනුකූලයි හෙල් සයින්සස් යටතේ. එන් අපි රජ නැගෙනහිර වෛද පීටේ ගත්හොත් ඒක ෆැකල්ටි හෙල් සයින්සස් කියරයන්න ඒකම පිට රට ගොඩක් වෛද පීට තියෙන පීට හෙල් සයින්සර්ස් යටති යන්නේ එකේ වරදක් නෑ. ඔබදුම එකින් ලෝක තත්වේ. ලංකාවවෙන්නම් සාමානෙන් වෛද්‍ය පාටමාලාවක් නම් වෛද්‍ය පාට මමාලාවක් කියලා කියනවාව ඒද පාටමාලාවක් නංඒ කියන. ජය වදන ොර කියන්නේෆක of Medical Science කියලා. එතකොට නැගෙනෙහිර විශ් විද්‍යාලය තියන්නේ හෙල් Scienceන්ස් කියලා වෛදද පීට ඒෙ Scienceන්ස යටත වෛද්‍ය පීටයක් ආරම්භ කරන එක ලංකාවෙත් තියවා. ද විශ්විදල් ප්‍රතිපාදන් කොමිෂන් සභාවෙන් නු මැති ැබුණ ලියම බතු ඒගවත යනවා. ඒක පෝසෙස් එකක් ගිහිල්ල ඕනේ විශ්විද්‍යාල කොමිෂන් සභ උපාද ප්‍රධානයර ආර්තනයක් හැටියට තමයි දෙදස් එකුල හේ පත්තුනෙමේක. එත්තකොට විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ තියෙනවා උපාධි ප්‍රධානය කරන ආර්තනයක් බවට පත්කිරීමට යම් කිසි ක්‍රියා පටිපාටය. එම ක්‍රියාපටිපාටය අනු ගමනය කරලා උසද නොබදු මේක තාමත්ේ ක්‍රියාපටිාටය යනවද තම අපපරෝල්ලකම්බිලා නැද. න එක දෙදස්සෙ කොල් හ කන්ඩිෂන්ස් එකක් ගැසට කරලාය පරුවල් එක ලැබන ඊට පස්සේ දෙද දහතරේ ලියමක් තියෙනවා එම කඩිෂන් සොක්කොම ස්ටිපියලේට් කරලාම කඩිෂන් ොක්කම සපුරාතියවා කියලා තවල ෙන රුදු දෙකට පස්සේ දෙදසමේ ආරම්බල දස් එකො හ තම ඔබතුමීකී නොය අනුමැතිය ලැබෙන්නේ. දෙදස් නමේ ආරම්භ කරේ මේ බියෝIයි ප්‍රජෙක්්ටක ලංකාවම උපාදිය දෙන්න නෙමේ. ඉස්සෙල්ල පටන්ගත්තේ නිශ්නි නෞකරෝඩ් කියලා රශයෙන් වෛද්‍ය පීටයක් එක අවබෝධතා ගිවිසමකින් එහ පාටක් කරන්න මෙහේ. මංහල මහාචරතුමය දැන් දෙදස් නේ දී දරුවන් බඳවාගන්න වන්නේ හැන් බිල්ල එක හත් පත්්‍රකාවක් බෙදා හැරනවා ප්‍රචාර්ක කටයුතු කරනවා දරුවන් බඳවාගන්න ශිෂ්‍යන් බඳවාගන්න. ඉති දස් එ කොල හේදදිනම් ඇප්රුවල්ල හම්බව වෙන්නේ අවුරුතු දෙක් ඔබතුමීලා වංචාසාහකතතු ලමයි බඳවගෙනනති එහෙම කියන්න බැහැ බියෝයි පරවල්්ක දෙදස් නමේ හම්බෝනාෑනේ එතකට දෙදශ නමේ ඉඳල දෙදස්සෙ කොල හමෙනකක්ගේ බිියෝIයි ප්‍රජෙක්් එකක් හැටියට ඒගොල්ල ඉල්ලා සිටිය. අනුබද්ධ වෙන්න පිට වෛද්‍ය විද්‍යාලයක් එක්ක කියලා ඒක වුණ දැ චෝදනාවක් තියෙනවා යන ණඩ ල න මෙතතිය ඔබතු ඉලට නැයි කියල මං ඒකයි ඔබතුම මේ එකින් ේකනය ඉල්ලා සිට. ඒ ඒකනම් වැරදි අදහසක් ඒක අනිවාරයම තියෙනවා. අයුන පණඩලෙන් යෝජනා කරේ නැත මේටම වෛද්‍ය විද්‍යාලය වෛද්‍ය අධ්‍යාපනය කියන එක ඇතුළත් විය තුයි කියන එක . ල් යින්ස් කියන එක ප්‍රරූ කල්ල තියනවා ඊට පස්සේ වෛද්‍ය විද්‍යාලයක් ම යට අරින්න එපා කියලේ ගොල කියනෑ න දැන් අප බලාපොත් වනාව ඔබතුමි එනකොට ඔය බෝ ඇපරුවල්ලි කාරග. ඊට පස්සේ යජක ඇරල්ල කාර ඒ පරක් ච්ච එකක්තියන්නේ දස් නමක දසෙ කොළේ. ඉ මුොලද පැවතුනේ මොලදී ඉසෙල්ලම ට මට ඔබ ඔබ ඔබතු මේ පොඩ්ඩක් ලබා දෙන්න පුළුවන්ද විශ්විදධල් ප්‍රතිපාදන කොමිෂණන් සභාවෙන් ලබාදපු අවසර පත් ඒ සාහිතිකයක් විදියටට තියෙන්නේ හාචරතුන් එක ගැසෙට් එකක් තියෙන්නේ එදාසෙ කොළහේගැසෙට්ට එක පස්සෙ එමගඩිෂන් සපුරල කියලා මේ ලියවම දන්නලා තියෙනවා. මේ මීතන තියෙන්නේ මහත්මිය මිනිස්ට higherය Educationශ. එකන මෙතන අත්තහ තබන්නේ යජ චයාමන් නෙවෙයි. පටන්ගන්නකොට ක්‍රියාවලිය ඔය බලතලය තිබන යුජසියට උපාධිප්‍රධානය කිරීමයි. ආයතන පිහිටවීමට. ඉරි පැසේ අවුරුදු ඔය කාලය ඇතුලතඒ උසස් අධ්‍යාපන අමාත්‍යංශය බාරගත්තා. එ ටාන්ශේෂන එකක් හො අවතන දේ. ඕ මහා චර්තම ඇත්තටම ඇත්තටම මෙතනතිබුණේ . ශවිදාල ්‍රපාන කොමිෂන් සබා සින්. අවශ්‍ය අනුමැතිය නොලැබීම නිසා දේශපාලන බාලාධිකාර යකට හිට උසස් අධ්‍යාපන මාර්්‍යවයා විසින් මේ බලතල තමන්ට පවරගෙන. ඉට පස්සේ සයිට මාර්තනට මේ අවසරේ ලබදන්න. එහෙම සහරට පකල්නයකරන්න පුළුවන් නමුත් එහෙම දක් නේ න ඒක තියන චෝදනාව සමමාජයන චෝදනාවයකනද මහචතමය. නෑ මංහිතන්න ඒක චෝදනාවත් කියල ලංගකද දැක් ඔප්කින් ඒක කස්ෂ කරනවා. මහිතන ඇතුමල්ලටක ධ්‍යාපන මාර්්‍යශය සහවිශෂව ද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිවැරදි උත්තරේ ගොල්ලන් මොකදේකට හේතුව කියල දන්වයි. ැ මේ තියන්නේ ඔබතුමිය මට ලබාදපුේ ගැසට පර්ත්‍රය. අක. හතයි විේකයි අලෙරක් දාහනමය දෙදස කොලාා අගෝස්තු තිස්වන අගරවාද ගැසත් පත්‍රේ අපි සාමාන්‍යෙන්න්නන් දකින්නේ මහාචාරතුමිය දැන් මේමගේ කාරණයක් සම්බන්ධයෙන් ගැසත් පත්‍රයක් නිකුත් කරහම අත්සන්තබ පුද්ගලයා විදිහට විශවවිදල ප්‍රතිාදන කොමිෂන් සභාවය සබාපතිවර ම එක ඔඋතුමගින් කලිුත් ඇෙවේ මු තනද අපේ දකින්නේ දිසානායක ඒ පැහැදිි නෑකෝමාරි මිටෝ හ ඩකේෂන් උසස් අධ්‍යාපන අමා න එක අපිට අදාල ප්‍රශ්නයක් නමක ඇතුළේ වෙච්චයක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පවරගෙන තිබුණ යම්යම් වගකීම් විශ්වවිද්‍යාල ප්‍රතිවාදන කොමිෂන් සභාවේ. එතකොට ඒ ට්‍රාන්සිෂන් එකට සයිට මාර්තනය අහෝනා. මොලද පටන්ගන්නකොට ක්‍රාපටිපාටය විශ්වවිද්‍යාල කොමිෂන් සබාව හරහ කරලා. ඒගුල්ලන්ගේ ගේක මේ ගොල ු අධ්‍යාපනයට බාරදුන්නයින් පස්සේ ඉතුරු කොටස්ටික උසේ ෝප කමිුව පිලිබ ඔබතු මතකර කෝප මිටුවේ සබාපති පාලිම තුන් ු හඳ හ .

speed saan aika rarajaja paksha mahjagi ande us satjaahämätimakotakä tienne Eää kannlla tiedende tieet mai E kunndee sistä kaate nätäkinä onyanna tiedna palee sevitjalla pot vääädinä komissamee sabpatiila tiena palee maasa hayaja ivarrravenna satjak tieti पीसाना तो व शविद्याल पतिबाාदना कमिसෙන් साइटम में का अनुමත කලද නැත් अनම කलන්නේ मකද अनुමත करන්න है කलीින් ඒ ගता पीसानए का आते लटवन කිरियाල कहीनावाගේमा सपी दिसानाए कानेविल පिनांदुගේ कुඩुකාला ඉන්නේ साල්लीवाल्ටे याතला हीන්නඒ නිසා अी वर्तमाना विशैवि्याල पतिबाාदन में सवाप था अमा්‍ය्यान चलय का मरद्द पाौ किया आंडए अमा්‍යन चल कामरे आई एवाකට हीहिरू वि्याल पतिबादना क कोமி සබාපත්තුමියයයි අපි කැඳවනවා ලබන සතිේ පාර්ධිමෙන් කන්ඳවන විතරක් නමැයි දන්මම කියයන්නන්. ඒ පාර්ණිමේන්තු ඇති අපි අනුමත කරනවා. වාම මේ දුන්නු සියල්ලෝම කොන්දේසි ඉවක් කරන්න ඕනේ කියෙනෙ බැයි මඟ පෑමට වැඩිතියාගත්තේ අපි අද කියන මේ රොත්තපුර ඉඳලා. ති මේ සත අවසාර වෙනකොට නෙවිල් පනන්දුුලට ඇත්තටම වැඩි පියාගන්න සිත්ත වෙනවා. හතමයි. ඔය සාන මන්ත්‍රීවරෙක්නේ කෝප් කමටුවේ සභාපතිතුමා. එතුමා කියන්න එකන යුජසික රිජෙක් කරපු හින්දා ප්‍රතික්ෂ පරපු හින්දා වෙනත් ක්‍රමීකින් ස්විතිසානාය එකකට හිට අමාත්‍යවරයා අවසරය ලබා දෙන්න කටයුතු කර කියලා මම පුද්ගලිකව හිතන්නෑ හෙම දෙයක් උනා කියලා මට එහෙම කවුරවාකත් වෙන පිටාය කියනවවක්කත් ඇහිලත් නැහැ එම ප්‍රක්‍රියාපටිපාටයේදී එම සමීක්ෂණ වාර්තා දුන්නේ ගොඩක් මහාචාරවරූ එතකොට පිළිගත් පුද්ගලයෝ. ඉතින් එම සමීක්ෂණ වාර්තා අනුව තමයිම කඩිෂන්සුත් දාලා උපාධි ප්‍රධානය කරහැකි අයතනයක් හැටියට දුන්නේ. ඉතින් ඒ පටිපාන්ටි වරදක් තිබුණනං එම සමේක්ෂණ වාර්තා ඔක්කොම අරගෙන බලන්න පුළුවන් එතන ප්‍රශ්නයක් තිබුණ හිදද ඒතුමල්ලට පුළුවන් ඒගන හෝදට හොල බලන්න. එතකට මම පුද්ගලික හිතන්නේ හා සහ මම විශ්වාච කරන්න නැහැ මෙතන ප්‍රශ්නයක් තිබන හින්දා. උසා අධ්‍යාප නමතතුවා එතුමාගේ අතට මේ කාරගත්ත කියලා. මොකක්කරි ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ වගකීම් සහර ට මහචරතුමය වෙන වෙනස් සාකාරය ගැස පත්වය නිකුත්තුන්ට ේතුමකක්ද අපේ සාමානෙන් හැමදාෑම දකින දේට වඩා වෙනස්යක් සිද්ධ වනහම අපි අහනවා ඇයි කියලා. කලිසන්ද මහතේ ටපුම ගෞමක් කදෙන ගම අපියහනවා ඇයි කියලා. ඒවගේද මේක වෙනසක්තියනවා. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව තිබුු බල. කොහොම හරි පැවරුනානං උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට එතකට ඒ ගැසට්ටක නිකුත් කරන්නේ නිසි බලධාරය හැටියට පත්වන්නේ ස්වෙසිෆයි් තෝරිටි වෙන්නේ ලේකම්තුමා. එතකොට එම අමාත්‍යංශයේ අමාත්‍යවරයා සහ ලේකම් බරයා තමයි ඒකට වග කියන වේ ගැට එකට මොකද බලතල අරගුල්න්ට පැවරරිල්ලා ඉවරයි. නද හඳුන් ඇතුම හත්මේ චෝදනා කරන්න පැවරිලානමේ පවර ගත්තගේලා. සති දෙකක්තියේදී ඉතමත් කෙටිකාලයෙදී සිතා මතාම චේතනාවිතම් පවරගත්ත කියලා. ඒකට මට උත්තර දෙන්න බැහැ මොකද මම විශ්වාසකටන්න ඇහෙම දෙයක් උනාා කියලා නමුත් එතුමල්ලට ඔයල බලලා එගුලන්ගෙන් ප්‍රශ්න කරලා ඇයිඒහෙම චේන්ජකක් වුණේ කියලා හොයල බලන්න පුළුවන්. ියද තුන්ේ හැටේ රැද ටින්නේ මහාචර දීත්ති සමරගගේ මහ සමගින් එතුමිය සයිටම් මායතනය උප පිටාධි ප්‍රතිනය වගේම ළමා රෝගාධන අංශයේ අංශ ප්‍රධානී විදියටත් කටයුතු කරනවා. මට ඔබතුම අවසර දෙන්න දෙදහස් දොළහේ හයවිනිමාසි විසි වනදා හැන්සාඩ් වාර්තාවේ අටසය හැට හතර වන පිටුවෝ උපුටා දක්වන්නට. මාලබේ වෛද විද්‍යාලයේ පටන්ගෙන තිබෙන්නේ බියෝවයි ව්‍යාපෘතියක් යටත. ඇව Bioෝයි ව්‍යාපෘතියක්විදිර පටන් ගෙන තිෙන්නේ වෛද්‍ය උපාධයක් ලබා දෙනවා කියලා නෙවේ. Bioියෝයි ව්‍යාපෘතේත අනුව ලාන උපාදය විදිරි සඳහන් කර තියෙන්නේ ෙල්් සයින්ස් කියල එකක්. ඒවගේ පලමනි කණඩයමේ සිටම ශිෂ්‍යන් ඇතුළත්කිරීම දී මෙම මාලබේ සයිටම්ම වෛද්‍ය විද්‍යාලයට විශ්වවිද්‍යාල, ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනු මැතිය තියෙනවා. ඒවගේ WHO. අනු ැතිය තියෙනවා ඒවගගේම වෛද්‍ය සභාවය අනුමැතිය තිබෙනවා කියලා ඒ දෙමාපියන්ට ලිකිිතව කරුණු දක් පල තියෙනවා. දෙමාපියන්ට දී පත්ත්‍රිකාවලත් පැහැදිලිව ඒ සඳහන් කරලා තියෙනවා. නමුත් මෙතනදී දරුවන් මුලා කිරීමක් කරලා තියෙන්නේ. මේ ප්‍රකාශයේ දෙදස් දොලේ හයිවිනි මාසසි විසිවනඳ කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරේ නමුත් වර්තමාන අධ්‍යාපන අමාත්‍යතුමා අකිලි විරාජ් කාරයව සම්ම ඇතිතුමා ැන් මේ චෝදනාාවග නොකොද කියන්න. දෙදස් දොලහ වෙනකොට ඇත්තටම විශවිද්‍යාල උසසධ්‍යාපන අමාත්‍යන්සේ උපාධි ප්‍රධාන යතනයක් හැටියට රතකොට ඒ සාවදධ්‍යයයි කියන්න බැහැ. BioෝI අප්‍යාපෘතියක් හැටියට පටන්ගන්නකොට හෙල් සයින්සර්ස් කියන එක යටති වෛ්‍ය බිද්‍යාව හදාරන්න පොළුවන් කියනක මංන් කලිනුත් පැහැදිලි කර. එතකොට එස්ල්MCපරවල් යනවක් කියලා පවත්ත් දැන්වී මැලින් සහ දෙමවපියන්ට දන්නලා තිබුණ එකේ හේතුව තමයි. ඒ දවස්සල BioෝI ප්‍රජෙක්් එක යටත යනකොට මේක එMD රශ්්‍ය කරන්න තිබුණේ ඒ න්න නිස්ලි නෝවගරඩ් කියන රශයන් යුනවසිටික MD එකක් දෙන්න තමයි ඒ මුල්කණ්ඩායම් හතරට තිබුණේ. එතුකොට එම විශ්වවිද්‍යාලයේ රශයන් විශ්වවිද්‍යාලය එසල්ලන්සි එක රජිටවෙලත් ඒගුලන් රෙකඩ්නයිස් කරපු නිවසිටිය එකක්. එම නිසා තමයි තුමල්ල එහෙම දාලා තිබුණ. න දැන් මහාචර්තමයේ ඉතාමත් සරල ප්‍රශ්නයයක් මිතරැතියෙන්නේ දැන් දරුවන් බඳවා ගන්න ශිෂි ශිෂව බවාගන්න දෙදහස් නමය වර්ශයේදී. දැන් ඔබතුම මේ කියන දෙදස් එකකොළහේදී බියෝවයි පරල්ලි හම්බේනවා දස් නමේදීමම බියෝයි හම්බේන දස් එකොළහෙ වෛද්‍ය ඉිග්‍රිය වය වා නෑ ද න පරුවලිකන. ඒක මම ගෙනාවෙන ඒ අනිවාර්ම මම දකලා තියෙනවා අපි පොම එතකොට විශ්වාස කරන්නේ එකතියනවයි කිය අප ඔ මේ බොඩු කියනයි කියන්න ම් එ්‍රම් ඒක දෙකක් නේද ඔබ මේ කැන ඒකන දෙක් නිසා ඉට පස්ස දෙදස් දොල හෙදි තමයි ඔුතු මේ කියන්නේ යුජද හදස් එක හැ එතකොට දෙදස් නමේ න්න දෙදස් එකොළ හදක්වා ඔුරුතු දෙක් ශිෂි ිෂාවන් මලාාකරමින් වඳවාගෙන තියන්නේ. ඒ කාලය වකවානුව තුළත් වෛද සභාවට කල් විරාට්කාරීවසම අධ්‍යානැමතුමා දා කියන්නේ එක. අදතත් ඕක ප්‍රශ්ට කරනවා එදත් ප්‍රශ්න කරනවා නමුත් ඇත්තටම ඕනේ එහෙම පටන් අරගන වෛද සභාවට ලිව්වා. මේ ඒ ලියුම දෙදස් නමේ වෛද සභාවට ලියපු ලියවුම. ඒකදී වෛද සභාවේ ඒවකට සභාපති. යිද නල් ප්‍රනාාන්දු මැතිතුමාට කියනවා අපිට උබතුමාලාගේ අධ්‍යාපන ආයතනය බලන්න එන්න මිනුම් දඩු නෑ ඒ කියන්න අපිට ප්‍රෙස්ට්‍රයි්ස් ටන්ඩ නැ අපි ඒවා හදාගත්තයින් පස්සේ එන්නම් බලන්න. මේ ලියුම කියන්නේ ඔබල මේක පවත්වගට යන්න එපා කියලා. ට පස්සේ දෙද දහ දැන් ඔය ඕක අර නිර්දේශ මිනු දළු සම්බන්ධය නොය අධ්‍යාචනාධිකර නේදීත් කතා බහ වුණු කාරම ඒ එගලන්ට කියලා තියෙනවා අනේසි එතැට ඉසල්ලා දැ ඉතාම සරල ප්‍රශ්නය තමයි නිසි අවශ්‍ය උපඇරුවල්ස් නැතුව එහෙමැත්තඒ නිසි අවසරයන් නැතුව වයිදදි විද්‍යලි ළමයි බදගන්න කොහොදේ. අනාගතයේදී ලබේ කියෙන් උපකල්පනය මත. අනාගත ලබුන් නැත්තං දරුණු පරිසරයක් ඇතිවෙන්නට පුළුවන්.යි ප්‍රජෙක්් එක පරවල් තියෙනවනං. වෛද්‍ය සභාවට ඒ බැන දන්වල තියෙනවනං. එතුමල්ලා කියනවනම් අපිට ප්‍රස්රයිබ් සෑන්ඩර් නැහින්ද ඇල්ල බලන්න බෑ කියලා. ඊට පස්සෙ දෙදස් දහයේද යුජසයකෙන් කමිට එකක් දානවා. ගිහිල්ල බලන්න සයිට එක මොකද වෙන්නේ මොනෝ අද කරන්න පුළුවන් කියලා. එතකොට එතුමල්ගේ රිපෝට් එකක් දෙනවා. ඒකේදී ඇත්තටම මහචාර කාලිෆන්සේක මැතිතුමත් එම කමිටුවේ ඉඳල තියවා එම රිපෝර්ට් එකේ දී ඒගොල්ල කියන්නේ ෆක්ට ෆයින්ඩිං කමිටිය එකක් කියලා දෙදස් දහයි. අධිකාරණය මේක අධ්‍යාරය කරලා මම එතුමල්ලා කියපුදේ ඔබට කියන්න මේ නීතියක් හැටියටක තිබුණට මේක ලබාගත්ත නැත්තං මොකද කරන්න කියලා ලියල නෑ. ඒකම ලබාගත යුත්තේ ස්පෙසිෆයි ඔතෝරිට එකට පුළුවන් ඒ ලබාගත්තත් නැතත් උසස් අධ්‍යාපන අමා්‍යවරයාගේ නියමයක් අනුව ගැසට්ටි එක ඉදිරිපත් කරන්න. එතකොට ඒකට යටත්ව තමයි අරක ගන්න ඕන්. ඇති මේක ගත්ත නෑ කියලා එතුමා ගැසට නිකත් නොකර ඉඳලා නෑක ගැසටක නිකුත් කෙල්ලා තියෙනවා. ඒකම ඊට පස්සේ වෛද්‍ය සභාව දන්නලත් නැහැ ප්ලන්සට් විකට එකක් ගත්ත නෑ කියලා එහෙම ගත්ත නෑ කියලා ඉට අංකතිස් දෙක යට තියෙනවා උස අධ්‍යාපන අමාත්‍ය එතුමාට පුළුවන් ඕන්නන් කවදහරි මේක රිවෝක් කරන්න. ඉතින් ඒ රිවෝක්රන ප්‍රසේඩිය එකක් තියෙනවනේ එක පාට්ටම මෙන්න දුන්න මෙන්න ගත්තා කියන්න බෑන ඉතිං අදයවිල්ල උසා සධ්‍යාපනාමාත්‍යතුමා කිව්වා කියලා මේ ගම්පලන් සර්ටිකට් එකක් ගත්ත නෑ කියලා කිසිම වෙනසක් වෙන්න නෑ එක ගත්ති නෑ කියලා උසාාවිය දන්නවා ඉතිං ඒක ගන්න පියවර ගන්න ඕනේ අපි ගන්න පියවරගන්න කොහොමද වෛද සභාව ඒගොල්ලන්ගේ ටි රන්නන මකක්ද කම්පලයින්සටවිකට් එක මොවාද ලන්න ඕනේ ඊට පස්සේ එකගුල දන්න ඕනේ අපි ලෑස්ේ කම්පලයින්ස ට ිකටි එක දෙන්න ඉ පසේ උස අධ්‍යාප නමාත්්‍යමන්ස අපිට කියන්න ඕනේ ගිහිල්ල කොම්පලන්සට ිට එක ගන්න ඒ ක්‍රියාපිටි වෙල අනුගමනය කරන්න ඉසරහට අපි ලෑස්සේ. මහචරතුම ම මුලින්නුත් ඇහවේ දැන් බියෝවයිඇපරෝල් එක තිබනම් අපිටඒ පරික්ෂා කරලා බලන්ඩ තිබ්බා දැ එඒ නිර්දේශයක් විට ඔන් ඉතාමත් පහැදිලිව සඳහන් කරනවා සෞඛ්‍ය මාත්‍යංශය අනුමැති අවශ්‍යයි මේ කාරණයට කියලා. හරි එ ඔබතු මේක දම්න් කියෙන බොරුණා ඔබතුමට එක ලේකන තිබනම් පෙන්න්න තිබ ඒකට අනුමැතියක් අරගෙන තියෙනවා ප්‍රයිවට හෙල් සෙක්ට ලට වල ඩිරක්ටින් ඒම අනුමැතිය භාරාරගෙන තියෙනවා බෝයි එකේ ඉතින් එතනද ගැටලුවක් ෙ න පෞද්ගලික සෞ්‍ය සේවා ඒ හොස්පිටල් එකක් හදනවා කියන්නේ කන පලිමෙන ඒන නිවිල්ඩු රෝහලටද රෝහලක් එතට බෛ විදායට බෛද්‍ය විද්‍යාලයට අනුමැතියක් ඒක මම හරියටම දන්න බිෝයි එක කොහොම දඒක දිහා බැලුව කියන එක අර ඒන තිබට බලට යි එක ඒ ඉල්ලලා ඒකට දුන්න නම් ඒගුල්ලන්ට මොකක් හරි තියෙන් න ඇති සහතිකයක් ඒ ප්‍රශ්නයක් නෑ කියලා. ඒගු පරවල් දීලා තියෙනවනේ දැ බියෝවාය එක ෛද විද්‍යාලයක් පිහිටවන්ඩ දීපු සාක්ෂියක්. ද මේ ආයෝජන බණ්ඩලේ මේ ඒේක නේ මත තමයි මේක පිහිට වන්නේ කියන්න ඔබතුමට මොක්කර තියෙනවාවද ෝසක මුටය බියෝයි පරුවල් එක ලැබිලා තියෙනවා ඒ ඔතු ඒ මම ගෙනල්ලා නැහැ. හැබයිඒ හොඳටම ාව ය නිවිල්න අන්ඳයි අපේ ඔෆිස් එකේ රිජිස්්‍රා ගාව තියෙනවා. එතකොට මේකේ ග්‍රීමෙන්ට් එක තියෙනවා. එතට මේ අයිට පස්සෙපු ෆක්ට ෆයින්ඩිං කමිටිස් තියෙනවා ඒගුල්ලන්ගේ රිපෝට් තියෙනවා. එතකොට ඒක BioIරුවල් ැිලා තියෙනවා කියලා එම රිපෝට්ස් වල එ මහචාර්වරු දක්වල තියෙනවා. එ ඔොට ඒක පිළිගන්න පුළුවන්ත පුළුවන්න්නං කමි රිපෝර්ට්ස් තියෙනවානට පස්සේ ඒක කමි රිපෝර්ට්හකවක් නැ මේක ිියIරල් ලැබලා නැහැ කියලා එක ප්‍රශ්නයක් වෙලා නෑ කොයිබ වෙලාවක වක්කත්. එතකට මේ ෆැක්ට ෆයින්ඩිංගක් දස් දහයේදී ඒගොල්ලු කියනවා මේකට එක්කෝ පුළුවන් මේ ගොල්ලු පටන්ගත්ත විදිටම මෙහේ භාගයක් කල්ලා නිශ්නිිවල භාගයක් කල්ලා ගෙඩියන්න. හරිද එතනද වෛදද සභාවෙන් කියනවා ඔබලාට බෑ දෙදස් දහයේද එවකට සභාපතිනය හිටියේ වෛද්‍ය බාචාරයලල්තමයි නිස්මැතිනය. එතිමිය කියනවා ඔබතුමල්ලට ස්ටවන් පෝග්‍රම් එකක් හැටියට මේ කරගෙන යන්න බැහැ. නමුත් ඔබතුමල්ලා මේ හැරව්වොත් උපාධි ප්‍රධානය කර ආයතනයක් හැටියට මේ එක්සිිස්ටවෙන්න පුළුවන් කියලා. ඒක නිසා තමයි අර BioIයි ප්‍රජෙක්ක උපාධි ප්‍රධානය කරන්න ආයතනයක් හැටියට මාරු කරේ දසෙ කොළ හහිදී. වෛද්‍ය සභාවේ උපදෙස්මත. ඒතුමල්ල තමයි කියන්නේ දන් තන් මහචාරතුමිය ඉතාමත් ඉගෙන් සරල තැනකින් ආබෝත් දැන් ඔය ඔය සියලුම දේවල් බොහොම තාක්ෂිණි කරුණුනේ ඇ සමහර දේවල් වෛද්‍යපරුන්ට පමණක් වටාගතහැකි කරුණු විය හැකිේ දැන් මක කියන් ඉතම සරල කාරණය අපතුම එක් කියලා ශිශ්්‍යයක්. වෛද ශිෂ්‍යයක්ෙන්ට බලාපොත්තන්නවා ඊට පසදැන් ඔබතුමිය සහ ඔය ආයතනය විසින් කියෙනවා W.ෝ අනු මැති තියෙනවා ියෝ යානු මැතිය තිබෙනවා වෛද සභාවයානු ැතිය තිබෙනවා සෞඛ්‍යාමාත්‍යංශය අනු ැතිය තිබෙනවා දොස්තර කෙනෙක් වන්න පුළුවන් සීමමවාසික පුරුණුව කන්නඩ පුලුවන් B කන්න පුළුවන් ෙ එක් කියෙන ශිෂ්‍යයනවා නමුත් ඔහු මුලාවට පත්වෙලානෙන්නේ. එහෙම වෙන්න අවශ්‍ය නෑ මොකද ඔබතුමා මේ පක්ට ෆයින්ඩිං කමටිය එකේ රිපෝර්් එක කියවෝොත් මේක ඉඳලතියනවා ප්‍රහෙස රහන් රජ පක් ක්ටම් යි චාමන් ප්‍රස කාල් ෆොන්ස චාමන් ටන්ඩික් කමටි ප්‍රහස රිි්චන් භගෙන මේ යුජසියක්ේ ඉහළ තනතුරු ලබ්බපුවාය ඉගුල්ලු කියලා තියෙනවා මේක මේ ටවන් ප්‍රෝග්‍රම එකක් හැටියට වඋනත් යන්න පුළුවන්. මොකද වෛද සභාව මෙතුමන්නට කියලා තියෙන්නේෙ බැහැ කියලා. එතුමල්ලගේ නීති උපදෙස් අනුව නමුත් ඇටනි ජෙනල්ගින් නීති ප්‍රතිගෙන් ගත්ත උපදෙස් අනුව. එතුම කියනෝ නෑක ඔන්න ටවීන් පෝග්‍රමක් හැටියට යන්නක් පුළුවන් කියලා. ඉන් පරස්පර විරෝධී නීති උපදෙ මත තමයි කියන්නේ නෑ මේක කරන්න බෑ කියලා. ඉති මේක ඒ විදිටම තවත්තුරටත් ඒ නීතිමය වශයෙන් මේ විදිටම කරගෙන යන්න පුළුවන් කියලා හරිම උත්තරේ අපිට ලැබුණ නං. එඒල්ලා මේක වවන් පෝග්‍රම එකක් හැට කරගෙන යන්න තිබුණ. යිතකොට මෙ පයකාල පරිච්චේ දෙයක් කරනවා අයිතුරටික ඒහක කන්නවා ලමයි එMD. රශාරගෙන මෙහෙදේනවා. ඉතින් එතන ලැවටීමක් කරා කියලා කියන්න බැහැමකද මෝය එකක් තිබන යන්න පුළුවන්කම තිුණන වද ස පිගන්න ගැටු ගොඩක් මධ්‍ය අර්බුතු ගොඩක් මැදමේ බඳවාගෙන ආර්ම කරක. ඕනම මම ඉස්සල්ල කිවේ හෝනම වෛද්‍ය විද්‍යාලයක් පටන්ගන්නකොට ප්‍රශ්නතිය නො ප්‍රශ්න නෑ ගැටලු තිබුණ නමුත්. ඒවට උපදෙස් ලබාගත්ත වෛද සභාවය උපදෙස් ලාගත්ත විශ විදාල ප්‍රතිපාන කොමිසන් සභාවය උපදෙස් ලබාගත්ත ඒවත් එක්ක තමයි ඉසරහටගේ තනිකර වෙනම ඉස්සරහට ගියෙන් නෑ. මේ කමිටු වාර්තා තියනවා මේවට මොකද්ද කරන්න පුළුවන් කියලා මේ වාර්තාව එතුමාල් ඔක්ෂන් තියෙනවා මෙන්න මේ විදියට තමයි ඉසරහට අන්න ඕන කියල්. එතකොට ඒකෙත් කියනවා identifier suitable Government hospital and work out the modal එමතුටම උතුමන්ගේ නිර්දේශ ඕනම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඉස්සරහට යන්නනාම් රාජ්‍ය අනුග්‍රහය ඕනේ මෙතන ඇත්තටම රාජ්‍ය අනුග්‍රහය දෙන්න අනකොට එම යම්යම් පාර්ශව ඒකට බාධදහෙලෙනවා. ඉතිං ඒක තමයි අද මේකට වෙලා තියෙන ප්‍රශ්න. මේ පෞද්ගලික අධ්‍යාපන ආයතනය ප්‍රමිතියක් ඇතුව ඉස්සරහට ගෙනන්න අනිවාර්යම රාජ්‍ය අනුග්‍රහණය ඕනේ. ඒ රාජ්‍ය අනුග්‍රහය අදට මීට වඩා ඩිලේ කරන්න ඇතුව ලැබෙන් ඕන කිය නැයි. මම ැන් බතුම මට කියන්න විශ්වවිදාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ලංකාවේක විශ්වවිද්‍යාලයක් කර ිහි වෙලා ය ද ෞද්ගලක හොරාචේ. මේ විශ්වවිද්‍යාලයක් හැටියට නෙමයින ටවන් පෝග්‍රම් එකක් උපාධි ප්‍රධානය කරන ආයතනයක් BioI ප්‍රජෙක්්ට එකක් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන්ම තමයි මුලින්ම එතුමම යොමු කල්ල තියෙන්න ඔබතු Bio ප වෛද්‍ය සභාව අනුමතියෙන් තොරව ලංකාවේ කිසිදු වෛද්‍ය විද්‍යාලයක් ආරම්ම කල තියෙන. ෛද ලංකාව වෛද්‍ය විද්‍යාල පීට ආරම්භ කරයින් පස්සේ. වෛද්‍ය සභාවට පුළුවන් ගිහිල්ල එතුමන්ගේ නිරීක්ෂණ දීලා මේ මොනවද අඩුපාඩු මේ විදිහයට ඉස්සරහට යන්න කියලා. ඇත්තටම සයිටමා එතනේ ගත්තහම ඉගුල දස් නමේකිව අපි ප්‍රස්ට්‍රයිබ් ටේන්ඩර් නෑ කියලා. දෙදස් දහයැකිව්වා මේ ඩිග්‍රිය වාඩි ඉන්ස්ටිය් එකක් කරන්න කියලා. ඩිග්‍රිය වාඩිින් ඉස්ට් එකක් කරහම. හෝමගම රෝහල ගන්න ගිහාම එතනදි හෝමගම රෝහලට උද්ඝෝෂණ කරලා එතන නැවැත්තුවා. ඊට පස්සේ රෝහලක් හදන්න කිව්වා. රෝහල හැදවා. අන්තිමට මේ සිසුන් අවරුදු පහ ගිහිල්ලා. අවසාන වස්සර විභාගයට ඔන්න මෙන්න කියල තමයි වෛද්‍ය ස්භාවෙන් ආවේ. එතුමල්ලටත් මොලෙඉදම්ම මෙන්න මේක අපේ නිර්දේශය මෙන මේකයි අපේ නිර්දේශය මෙ මේකයි අපේ නිර්දේශ කියල්ලා අවරුද්දක් පතා ඇවිල්ල දෙන්න තිබුණ. ඒකුල්ල අන්තිම මොහොතිේ තමයි ආවේ. ඉතිං ඒකට හේතු තිබුණ දැන්. අර යන්න ගේිය පාර හරව්වෙත් හරි හරිටම දැඟට නි ජෙන්න්ඩල් කියන නෑඒ පාරි යන්න තිබුණ කියලා. නමුත් අපිට දැන්වෙන කියරැව කෝටෝ ෆපිල් ලැවිල්ලද කියන්න නෑ නෑන මේක මේ පරණ එකක් මම කියන්න ඒයන්නේ ටීන් පෝග්‍රම එකක් හැටියට යන්න තියනකොට නි එක එMD නිස්්ටි දෙන්න තියෙනකොට නෑ මෙහෙම රන්න අවුරදු පහම මෙහෙ කරන්න ශ්‍රී ලංකාවම උපාධ ප්‍රධාන අධතනයක් හැටියට කියලා හරවනේ දස් නම ඉදල දෙදස් එකොල් හේද පරිවර්තනය වෙන්න යොමුකරේ අපිට වෛද්‍ය ස්භාවනි ඒ යොමුකිරීම නොකරනම් මේක ටවීන් ප්‍රෝග්‍රම එකක් හැටියටත් යන්න තිබුණක් කියන එකයි මම කියන්නේ න ඔතන ඉතාමක් සරල ගැටලුටිගත් තියන්නේෙ මහහා චරතමින් න් අපි ගයක් හදනවනන් සැලසුමානු මත කරගන්න ඕනනේ. ප්‍රදශයේ සභාවෙන් හෝ නගර සභාවෙන් දැන් ඒගේ ඊට අ බාගට හතවරලන් ස කියන්නේ න ඔු දැන් උපාධි ප්‍රධාන ආයතනයක් හැටියට අ බියයි පජෙක්් එකක ඊට පසිද්දස කොල් හැ හම හැවුුණානේ ඒකෙදී තියෙනවා ක්‍රියප පටිපාටියක් කොහොමද උපාධි ප්‍රධානය කරන ආයතනයක් හැටියට හරවන්න කියලා එතුකොට එම ක්‍රියායි පටිපාටයේ එක තැනක් තියෙනවා කම්පලයින් සටිෆිකෙට් එකක් ගන්න ඕන කියලා හැරි එතුකොට ඒක ගන්නේ කාගෙන්ද කියලා තියෙන්නේ ස්පෙසිිෆයිඩ් ප්‍රොෆිෂනල් බොඩි හරි එතකට සයි විශේෂිත වෘතිය ආර්තනය එතකොට පාලිමන්් එක ස්ථාපිත වෙලා තියෙන් ඕනේඇක් පාලිමට එහම තමයි තියෙන්නේ එතකොට ැන ෛද්‍ය සභාව ස්තීරවම කියන්නේ නැහැ. හරි එ පට විල් පැත්තිය නවත් වයිද්‍ය සභාවට පොෆෂනල් බොඩිස් තව යනවා ක්ට පාලිමට් ල ආ යි්‍ය විද්‍යාව සම්බන්ධයයිොලජ සහර කොලජස් තියනවා ප්‍රොෆෂනල් කොලජ ය කොජ ම කිය නෑ මම මෙතන කියන්න නෑක නෙමයි කියලා මම කියන්නේ හරියට ලියල නැහැම කද්ද කියලා ඇත්තටම සයිට මාර්තන යහල තියන වසා සධ්‍යාපන නමාත්‍යන්ශේ හෙද මේඒක ගන්න කියලා. ඒකට ඒතුමන්ට පිළිතුරක් ලැබිලනෑ. අපි උපකල්පනය කරම ඒ ගන්නඕනේ වෛද සභාවෙන් කිය ද සබ විතරයි විකල්පයක් නෑනේ හරි හරිහරි හරියිද කිය පොලජස්තනමයි කියලා ද ඔතුම හොඳ රනවන විධ විශෂයන් සම්බන්ධයන්නේ පොලේජස්තිබෙන්නේ. හරි අරි වෛද සබභාව කියල පිළිගන්නකො. හරිද වෛද සභාවෙන් කොම්පලන් සට ෆිකෙට් එක ගන්නවනං. ෛද සභාව තියෙන් ඕන මොකක්ද කම්පලයන්සට විිකට් එක කොහොමද ගම්පලෑන් සට විකෙට් එක දෙන්නේ ඒතුමල්ලට අදට වෙනකංවක්කත් එහෙම දෙයක් ඇතුමල්ලගේ ආග්්‍යාපනති නැ කම්පලයින්සට විකට් එක කියන්නේ මොකක්ද කම්පලන්සට විකට් එක දෙන්න කොහොමද ඉතින් මම කියන්නේ අපි ඉල්ලපු එ නැතික වැරදි නෑ කියලා හරි ඉල්ලපු නැතියක වැරදි කියල පිළිගමකු නමුත් ඉල්ලුවත් ඒගොල්ලන්ටත් ටඩ කම්පලයින්ස ට හිකෙට් එකත් දෙන්න ඒගුලන්ට ආගඥා පනත බලතලයක් දැනට නැහැ එන්න ඒවා අපි දැන් හදා ගන්න ඕනේ ස්සරහට යන්න ඔන්නන් කම්පලන් සට හිිකෙට් එකක් සයිටමායතනය ගන්න ඔන්නන්. ඒගුල්න් මොකද කම්පලන්සටි හිිකෙට් එක කියන්නේ. එතකොට ඒගුලන්ගේ ආගඥා පනතට කම්පලයින්ස සට ිකෙට් එකක් දෙන්න හැටි දැන දාන්න ඕනේ ඒගුලන්ගේ ප්‍රෙස්ක්‍රබ ටේන්ඩ හැත් දෙන්න න. ඉට පස්සේ ඒගුල කියන්න ඕනේ උසස් අධ්‍යාපන ආයතනයට මේ ගලො අපින් කොම්ලන්ස ට්‍රට එකක් අරන්නහැ ඒක අරගන්ඩ කටයුතු කරන්න කෙල ට ස්ස ගොලන් ෑස් තිව තියෙන. එ දැන් ඔබ ඔබතුමිය දැන් සයිටම යතනය ඉන්නන්නේ උගත් ෘතිකයන් දැන් අපි අර ගමේ බුලත්විට කඩය වගේ කරන්න බෑනේ දැන් ඔබතුමට අදකීතිය ඇති ජවත පුර විශව විද්‍යාල සම්බන්ධය ඒ වධ්‍යනය කරන්න තිබන්නේ නෙවිල් ප්‍රාන්දු ොස්ත්‍රරමත්ට හරි අ්‍යනය කරලා මේ අනුව මේ ක්‍රමයක ගැෙනින් වැැකලෙම නැත්තම් වෛද සභාවට නිර්දේශන මිනුම් දඩු නැහැයි කියන එක කියන්න හ දැන් එතුමල්ල කෞුරු හරි දෙන උපදෙසක් අනුවනි වැඩ කරන්නේ. මේ ඉස්සෙල්ලම පාලට වෙච්චධයන්නේ වෛද්‍යාධ්‍යාපනය පිළිබඳ මේ විදියට උස. අත් උපාධි ප්‍රධානය කර ආර්තනයක් හැටියට ආපු එතකොටට හරි මේක කම්පලයින්සට් විකට් එක කෞද්ද දෙන්නෙකො හෙද දෙන්න කියලා හොල බැලුවනෑ එක පස්සගේියේ නෑ. ඇත්තටම ඒක ප්‍රශ්නයක් වුණානං නඩුතන්ද අගවි නිසුර කරුණු ලියලා තියෙනවා. කම්පලන්සටිට එකක් දෙන්න ඕනේ ෛද සභාවන වෛද සභාව යි දැන්වුව නැක්තේ උසත් සධ්‍යාපන අමාත්‍යාන්ශයට අපේ කම්පලයින්සට විකට් එකක් අරන්න නැත්තේ ඇයි කියලා. මේ වචනය ආවෙෙත් මේ දරු නඩුවක් දැම්මයින් පස්සේ. ඒ වචන එලියට ආවේ මේ ගොල්ලන්ට ඕන ඕන මේ නඩුව පරත්දන්න. ඒකට ඉගුල්ල කාරණයක් හා ගත් නැ ඔග ඇත්ත ඇතරම ඔතන මේ ඕකන මේ නේද මහා චාර්තමයබුණේ අපි අපේ වෛද නලින්ද සොයිසා මහතාගේ අධිකරණය සම්බන්ධයෙන් ඌනු දේ ගැන එතුමා කියෙනෙක හම්ම. ඊට මාතිලි සම්බන්ධෙන් නඩු තිීන්ද අපි පියෝරෙන් පියෝර දැන් අපිට කරුණු එල්ලිමින් තියෙන. එතකොට මේ නඩුවේ වගේ උත්තරකාර පාර්ශවය නසමත්වෙලා තියෙනවා ගඩු අධකනයට දැනුවත් කරන්න මේ උපාති පිරිිනැමීමේ බලය ලබාදන නෛතික පිළිවර නිෙවෙයි කියේ උසදධ්‍යමට මාර්තේ ඇමතිවරයා මේ නඩුව ව උත්ත්‍රකාරේ ඉතා මතා මගහැලතියෙනවා ෞඛ්‍යෑමත්තුම වෛද සභාව නිර්දේශන් සම්බන්ධ ීරණ ගන්නතුමකාර. සධ්‍යපන මාත න්ේ මතිවරයා මග රි න මේ එක ගැත් පත්‍රයෙෙන් නි කුත් කල තු න රන. යිටම් පක්ෂ පාති ආ ර හැ ක් ම ද ද පක්කර පච පුදල මටතුුව කියන යිද යිද තු රන්න. ම බුතු මොක්ද කියන්නේ. කම්පලයින් සටවිිකට් එක ගත්ත නෑ කියලලා උසස් අධ්‍යාපන ඇමති තුමායි විල්ල කියන්න ඔන්න නැහැ. ඒ අධිකාරදියේදී පිළිගත්ත දෙයක් අපිට කම්පලයින් සට විකට් එකක් නෑ කියන එක. අධිකාරණය බැලුවවා කම්පලයින් සටිවිිකෙට් එකක් ගත්ත නැත්තං මොකක්ද කරන්න ඕනේ රූල්ස් ඇටතන තියෙන්නේ එතකොට ඔවුන් කිව්වා මේක ගත්ත නැත්තං මේක දෙන්නේපා කියලා නැහැ. හ රම වර්ෂයකට සයිට මාර්තනට ශිෂශෂාවන් කකිදන බඳදවගන්නවා ඔල කණඩෑම් වල කණඩෑම් පස් වෙන කණඩාෑම දක්වාම හිටිය පණහට අඩු ප්‍රමාණයක්දදස්නේදී හතලිහයි හිටේ දෙදා ඒකනොත් අන්තිමට ඉතුරනේ විසි හතරයි අවසාන්න වසර විභාහගේ කරන්න එකන කරගන්න බැරුණාවද සල්ලිගන්න බැරුුණාට සමහර මුොළු සස්තයක් ඇටියට ගත්තහ මුළු වෛදදීට මුළු අවුරුදු ගාන තුළම හතලියක් වගේ ප්‍රමාණයක් ඔවුන් විසින් වෙන පාට මාලාවලට ගිහිල්ලතිබුණ දහාට දෙනෙක් පාටමාලාව විභාග අසමත්වීම නිසා එලියට ගිහි ලතිබුණ. වර්මාන වට වර්ශයකට කියා බන්ඳව ගන්නු ාච දලවශයෙන් ඇවරේජ් ගත්තතුත් එකසි දහයක් විතර සමහර අවුරුදුවෙල අඩුුව සමහර අවුරුදුවෙල ඊට වඩ වැඩ තට ඇැරේජ ජත්තුත් එකසේ දාහයක් පවිතර වෙන ඇවරේජ්ගන වර්ශයක දෙවක් බඳවා ගනීමක්සිද වෙනවා මේ ආයතනයට ලන්ඩ නේලවල්ස් වලිනොත් සිසුන් බඳවාගන්න හින්ද මොලදී පෙබරවා රිහ සැප්තැම්බර් කියලා ඉන්ටෙක්ස් දෙ එකක් තිබුණ ඇබැයි දැන් ඒ දෙකම එකක් කල්ලා දෙදස්දා හතර ඉතලා එකක් කලා එක කඩ්නායමක් හැටියට යන්න ඉට ස්සෙල්ල තමයි ඒටත් හේතුව අරක නැද වර්ෂයකදී දෙසයක් පමණ එතකොට ද එකේ දහයයක් වගේ ඔබතුමි කිය ඇවරේට් බල කල්ලායි එනකොට එකසේ දහයක් දෙ මට කියන්න උබතුමි ලක අධ්‍යන කාර් මණ්ඩලය ඇකඩිමික් ස්ටාෆ් එක කීයක් ඉන්නවාද ඔක්කොමම්පැරිසන් එකක් ගත්තොත් බතුම කියන්නේ එකනං ස්ථර කාරය මණ්ඩලයහන්න ඔබතුමකින් අද්‍යන කාරය මණ්ඩලේ කතිකාචාරයවරුන් ස්තිවීදනක් න්නම්ද අපේ මේ විශ්විද්‍යාල ප්‍රතිපාර්නය කොමිෂන් සබභාව වෙබසයිට් එකකින් ගත්තය කම්පැරිස එකක් එක්ම මම කියන්න සයිට ප්‍රෆිසස්ල දහන මෙයයි ෝියට ප්‍රොිසිසස් ල දෙේනයි සීන ෙක්ච රෙස්ල හැත්තහයයි. ක් පනස් නම ද අ එතකට දක මේ ස්ටාෆක ගැන බැලුවොත් ඇත් එටම වෛද සභාවේ නිරීක්ෂණ කණ්ඩායමත් අගේ කල්ලා තිබුණ අපිට ස්ටඩන්ස් රා් ්‍රේෂ්ුවක හතට නිර්ණායක අනුව තියෙනවා කියලා න දස් දාහත පෙබරර් දහතර වනදා පෛදපීට අටේම බෘතිී සමිති. අධ්‍යන කාරයමණඩල්ල ෘතිී සමති එක්සු වෙලා ආචාරවරුන්ගේ සංගම් එකතු වෙලා නිකුත් කරනවා මාධ්‍යනනි පේදනයක්. හි තමත් පැහැදිල්වෙන කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යන කාර්මණ්ඩල එකසිය හතලි හයි දරුවන් ගන්නවා දෙසීයක් ශිෂි ශිෂ්‍යාවන් දෙසයක් ගන්නවා. නමුත් දෙදහස් දාහතුන වසරබණ විටත් විශ්වවි්‍යා ප්‍රතිපාදන කොමිෂන් සබා විසින් සසිදු කරලා දාාතන මාමලෝචනයට අනුව සයිටම් මාතන ස්තර පුහුණු අධ්‍යන කාරමණ්ඩයක් ඉඳල නැහැ. එහෙමතියෙද්දී එකසි හතලයක් ගන්නවා දෙදහස් නමේදී. ර නදස් දාහතරදි දෙසය නමයක් ගන්නමයි කියලා කියන්නේ. තුමකන් දස් හතරද කිීදන කරන්තියනද දස් දාහතරද දෙසිේ නමයක් ගත්තට පාටමාලාව හදාරන්නේ එකසි අස්සූ දෙකයි දෙසිේ නම කරන්තියනවන දෙය දෙක් කරන්තියවා දෙකාරන්තයනවා නමුත්ධින කාරම්ඩලය සාපක්ෂෝ බැලුහම එකසේ හතලෙහිට දෙසියි කොළොඹ මිඩිකල් ැකල්ටේගේ දැන් මෙතන ඉස්තිර පිරිසක් නැතුවඒ වන විට? නෑ ස්තර පිරිසක් නැතිකය වැරදින අනිත් රජරට එකොට ඒස්ටන් යියනිවසිටි බැලුවහම පොෆිසස්ල දෙන්නයි මනැත්ම් පොෆසේස්ටන්න හැ මෙම තනි පොෆිසිස්ල දහනමය න ලෙක්රෙස්ල හැත්හයක් ඉන්නවා. ඉතින් අධ්‍යන්න පර්මනෙන්ට් ස්ටාෆිකේ ගොඩක් ස්ටරෝ වැරදි නිගමනයක් අනිත් ටඩෙන්න්ස් ටාෆ ්‍රේෂයෝ බලන්නේ. මුල්ලු සමස් ශිෂ්‍ය ප්‍රජාවට කොච්චර ටාෆින්වාදිකිල ච්චක් විරක් කරම් බලන්න නැහැ. ඉතින් ඔය තර්කය නම් කොහෙත්තම අදාල නෑ සයිටම ඇතනයට. බදුමි කැන එකක්සිේ ගණනක් අධ්‍යන කාර්මණ්ඩලයක්න්න වැැකල ස්තර හව සේබන්න කුමර ද. ට මතකඇති කාලාන්තරය ඇතිසිේ තම දීර්කාලයක් පුරාවට විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සංගමින් සභාපතිත්වය උසුලන ලද නිර්මාල් ගරංජිත් දේවසරි ආචාරයතුමා. එතු සටතන් පිළිබඳව මෙහම කතාර. ගන්න ගියහම් අපිට තියෙනවා ලිකිත විභාගයක්ති වෙන. හිට පස්සෙේ අපි වාහනේ ලවල පෙන්න්නුන් දැංක්‍රමයක් තියනවා ලු ප්‍රශ්නපත්තරය ලියන් දවශ්‍යන හිස් ප්‍රශ්නපත්තරය එතන වාඩිියලා ිකක් විනාඩි පහත්දයක් ඉදලා එක බාර දෙෙන්ට පුළුවන්ගේ පරීක්ෂවරයට වට පරීක්ෂකවරයාඒ නිවැරදි පිළිතුරු දීලා පාස්කරනවා යාට එයාගේ දාස්තුව. නම තරවකරුවන් හරහ ලබෙන. ියදුරු බලපත්‍රයක් මගින් සමාජී වශයෙන් අපේක්ෂා කරන්නේ. මාර්ගේ ඉතිරීතිවලට අනුව වාහනයක් එලවීමට නිපුනතාව ලබීම තමයි. රියදුරු බලපත්‍රේ අපේක් මාජි අපේක්ෂ මේක ඇතිවෙන්න අ ්‍යයාමනේ දුරල එකකන රාජ්‍ය කාර්භාය දුරලොවෙලාද. පාතාල වෙලඳ පොලක් ඇතිවෙලා. ඒක ප්‍රතිඵලයමොක්ද ඒ බලපත්‍රය මගින් අපේක්ෂා කරන හැකියාව. ශක්ක්‍යතාවේ සමාජී වශයෙන් අපේක්ෂා කරණ ශක්්‍යතාවය කිසිසෙත්ම නැති. නමුත් බලපත්‍ර හිම නිරිසක් සමාජයට මුදහරෙනවා මෙ මේක තමයි තර්කනය අධ්‍යාපනය ලබා ගැනීමට යාම මේ ක්‍රියාවලින් මගින් අපිට කිසිසත්ම අධ්‍යාපනය අරමුණු වෙත යොමුවීමක් සිද්ධ වෙන්නෙ නෑ කෙලින්ම මනිශ් ප්‍රභා කරනවා අපි බැඳී හිටනවා ඉතාම වගකීමකින් කියනවා කිසිම බලපත්‍රියයක් දෙන්න නැහැ වාහනය ලවන්න බැරිනම්. අපි මේක තනියම කරපු දෙයක් නෙමේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මහාචාරයවර ආචාරවරු සහ ජේෂ්ට විශේෂන්ද වෛ්‍යවරු ගෙනල තමයි එම සාායක පුහුණුව තිබබ විභාගෙ තිබ්බේ. එම විවාහගේ සමාර කරන වයිද්‍ය විද්‍යාව පි බඳව පුහුණුව ලබා දෙන්න බැරවුණනවය පස්සව්ච් රෝපිකට නෑ එගුලට ලබ දුර ගු විාහ ර හ ර. ුප්‍රරිම් කෝට් එකේ සෙට් මට එකක් අනුව නයෝගයක් අනුව ඒගොලන්ට අවිසාවෙල්ල රෝහල ලැබුණ ඒකද ඒගොලු අධිකන්න වෛද විද්‍යාව ඩුවලේ මෝච්චකේ ප්‍රජාාවෛද විද්‍යාව ඒව සම්පූර්ණ කල්ල තමයි විභාගයට පෙනී හිටි. මෙම විභාගය යෝජීසිය එකේ ගයිඩ් ලයින් සනුව ඉතාමත්ම විනිවිද්ධතාවයකින්. ඉතාමත්ම සුපරීක්ෂාකාරිව. මම අවුරදු විස්්ක් රාජ විශ්වවිද්‍යල පදධති විභාග කල්ල තියෙන. එම හැම විභාගකටත් වඩා මම පරස්සංගුණ මේ විභාගගේ හරියට කරන්න. අපි ගොඩාක් මහන්සවුුණා ඉතාමත්ම ස්ටන්ඩ් විභාගයක් මේ ළමයිට දෙන්න. මේ ක්ටර්න එෙක්සමෙන්ස් ල පිටින්නාපු විභාගයට ආපු විශේෂ්‍රන වෛදතෝ රුසාහ මහාචාර්වර කිව්ව එම කේස්පෙක්ට්‍රම් එක විභාගට ගත්තු කේසස් ඒ බිල විාහගේ ස්ටන්ඩස් හොඳට තියෙනවා ගොල්ල න්න ලකුණුලින් තමයි අපි පහස් කරේ අපි තමතයටවත් මේ හිස්ලබ මේවා කිසිම තනිකරම එක වැරදිත් දෙයක් අපි ප්‍රමිතියක් නැතුව කිසිම උපාධධාරිය කෙළේට දන්නේ නැහැ. මේ මනුෂ්‍ය ජීවිතත් එක් සලකන්නේ අපි අවුදු විශ්‍යාක් රාජ්‍ය විශ්ව විද්‍යාලවල උගන්නල මෙතැන්ටාවේ ඒ ප්‍රමිතිය මොකක්ද කියන එක අපි හොඳටම දන්නවා. එතරින් එහා එක දසමයක් වත්. ල්ල හි හිෙල්ල ැකිල තම ගකීමක කියනවා ඕ ඔබතුම අපිට කියන්න මූලිකවම මූලික සුදුස්කම් මොකක්ද සයිට මාර්තනයට පිවිසන්න වෛද් පාද හදාර මුූලකණ්ඩායම් හතර බඳවා ගන්න කොට තිමනේ එMD. රශ්්‍රයා ප්‍රෝග්‍රම එක ඒතුමල්ලා ඉගල්ලු බැලුවේ අවම සුදුසකම් එස් දෙකක් හැටියට උසාම ක් නමුත්. එහෙම අය හිටිය දෙන්නයි අනිත ඔක්කොම ස්තුනට වඩා වැඩී නමුත් ස්තුරට වඩා වැඩි කියෙල්ලා වැඩි හරිිය හිටියේ ස්තුනේ නෙමයි එම පලවෙනි කණ්ඩාමය වුනත් සේට හැටක් විතර බී එකයි සී දෙකට වඩා උඩින් හිටිය. එතකොටඒස් දෙක හිටපු අය ඒගොල්ල මෙ මාලභේ උපාදය හැදැරවෙන ඒගොල්ලු එMD රශියවලට ගියා. දැංඉන්න මුල්ලකණ්ඩාෑම්වලට අනිවාරයෙන්ම අඩුම අවම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තියන අවම අවශ්‍යතාවය තමයි එස්තුන ඒක තියනෝ මුලකණන්ඩාෑමල්ට පසු කකන්්ඩාෑමල්ට දෙදස් ොහ සැප්තැම්බර්රි වෙල ඉඳලා සී දෙකයි එස්සක තමයි මට්ටම හැටියට ගන්න ඉහල දැම්ම මෙතනින් උඩ අය ගන්නවත් ස්ක ගන්නන්නේ විද්‍යා විශේධාරණ වන්ම හදාරණ ඩුවන හෙම කතාවත් තිබුඩඒක තනිකර බොරුවක් හැම්ම ශිෂ්‍යයෙක්ම ජීවවිද්‍යාව හදාර ලැවිල්ල තියෙන්නේ මුල කණ්ඩායම් වල විතරයි ස් තුන හරිතියෙන්නේ පසු කණ්ඩායම් වල අය සී දෙකයි එස්ස එකට වඩා උඩින්ඉන්නේ ඒකෙනුත් සියට පණහක් බී දෙකයි සීියකට වඩා උඩින් ඉන්නේ ට විසිපහක්කිඉන්නවා බී තුනට වඩාවඩිින් සට හැත්තෑාවක් කින්නවා බී එකයි සී දෙකට වඩාවුඩි අර සී දෙකයි එස්ස එක අවම කිව්වට ඒ හරි එනේ ගොඩක්කයි නීට වඩා ගොඩක් කුඩි අපිට ඉන්නවා ජාතන්තර පාසල් වලින් ඇවිල්ල ඒ හතර ලංකාවේ හොඳම ප්‍රතිඵාලාාරගත්තු ළමයි මේක දුර්මතයක් අවම ප්‍රතිපාල නැතුව ඇතුල් වෙලා ඉන්නවා. ඒක මිනිස්සුන් අතරට පැතිරලගේපු දර්මතියක් පෙලින්ම නිශ්්‍රභාකෙන්වා කිසිම දරුවෙක් නෑ අවම ප්‍රතිඵල නැතුව හැමෝම එඉන්න විශවවිදා ප්‍රතිපාදන කොමශසක් සභාවය අවම ප්‍රතිපල්ල වලට ව අවඩින් සිම කෙනෙක්න ජීවිද්‍යාව හදාරන්න නැතුව ඇවිල්ලා. ඔය සම්පූර්ණ කාලේ නිමා කල එමිබිය සුපාදිී ලබත් ගනිත්දේ පිරිවැයකයක් වෙතර වෙනද ශිෂ්්‍යේට. ඒකත්. කියන්න එකසි විස්සේ ෆිගර එකක් කියනව කොහොමද මන්දන්න කොහෙෙන් ආපු එකක්ද කියලා පටන්ගන්නකොටමිලියන හයාමාර තිබනේ දැන් හොස්පිටල් එක හැදුවයින් පස්සේ ඒකට නිසා ඒක මිලියන නමයාමාර කරන්න ඕන අ නදන්න ඔබතුම සදාචාරාත්මක ප්‍රශ්නයන් ඒ තුනක් තියෙන ශිෂ්‍යයකට මිියන නම දශම පහක් හොයා ගන්ඩ බැරිනම් ඔහු ගෙදරඉන්නවා. ඊට පස්සේ තුනත්වයන ශිෂ්‍යයේ තාත්ත ඇමතිගෙනෙක් නම් අප කෙලිකි රාජිත සේනාරත්නෑ ඇමතිතුමාගේ ලේලියනම් මොහල්ලාර්ග්‍රේරෝ ඇමතතුමාගේ පුතානං සතෙන්මකට දෙන්න පුළො. කිසිම වර ප්‍රසාධයනෑ ඇමතිගෙනෙක්්ගි ලමයින්ට මේ ආර්තනයට එන්න එක පැහැදිලිම කියන්න ඕේ ඒ රික්වාමට එකක් නෙයි. එහම නම් ඔබතුමාට කියන්න පුළුවන් වෛද්‍ය සංගමය නියෝජිතව අනෝදිනගේ ලමයි ඉන්නවා. විශේෂක් නෑ නවන් කන අතා අතමිට ගැවසන උදවියට පුළුවන් එ ඒත් උන තියෙන ළමයිනුත් සල්ලි වියදං කරන්න බැරි අයට ශිෂ්්‍යත්ව ලැබිලා මේ ආයතනය ඉගෙන ගන්නවා. මයි සයිටම් ස්තෝරි කියල කිය දීලනොද මම මහ. ඇරජ අවුරුද්ධකට විස්සක් වගේ කියන්නේ කණඩා එමකට විස්සක් වගේ අර්ධ සහ පූර්ණ ශිෂ්්‍යත්ව දීලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට රිසාස් බලලා ඒ අනුව තමයි නමුත්ියට සීයක්ම රිශාස් අනුව වනේ නෑ. අපි ඉදිරියට තීරණය කල්ලා තියෙනවා තනිකරම යුජීසියකින් ගන්න ඒ විස්ස. ඒකට පරිපාලනයක් එකඟ වෙලා තියනවා. මොනම විශ්ව විද්‍යාලයක වක්කත් ලෝකෙවත් ලංකාවේ වක්කත් විසි දෙනෙක්ට ශිෂ්‍යත්තු ප්‍රධානය කරන්න පෙළපිලනෑ. ඉතිං සල්ලි නැතිවුනත් ඒ තුන තියෙන ළමෙක් මහින්ද රාජප පක්ෂ මඇතුමාගේ ජනපිත්ත පුම ඇතුමා ඒතුන තියෙන ළමයි ගතා කරල්ල ශිෂ්ෂත්ව ප්‍රධානය කරසයිටම එතිනට ඒ දරුව මෙතනගැෙන ගන්නවා. සල්ලි ගෙවන්නේ නැහැ. ඉතිං අනිවාරයම ඒ සල්ලි නැති අයට වඋනත් අවස්ටාව තිය නොම තනය තුළ දැන් ඔබුදු මේ මාත්‍යක අමනාපවෙෙන්ඩිපාම ැහෝොට සයිට මාතනයේ නාට්‍යහා රංග කලාව උපන්නනවාද. ඔබතු මයිහෙම හැව ැන් සමීර සේනාරත්න ප්‍රධාන විදාායක්ක නිලධාරේ මහත්මයාගේ වැඩිතබීම සිද්ධිය නිසා සයිට මාර්තනය සම්බන්ධෙන් කට්ටිකවා නලෝබිහි කරනවා ඔස්කා සම්මානය දෙන්න පුළුවන්න්න ඉන්නවා. තුා සයිට මාර්තනයේ වැටු ලබන විදාායක නිලාරී හැටියට වැඩ කරේ මේ එතුමාගේ පුද්ගලික ප්‍රශ්නයක් මේකට සයිට මාර්තනය කිසිම සම්බන්ධයක් හොයාගෙන නැහැ එතුමදන් එම තනතුරේ වැඩ කරන්නත් නෑ ඉතිං මම හිතන්නේ අපිට සයිට මාර්තනයටත් අපිටත් එතුමාගේ පුද්ගලික ප්‍රශ්නයක් අපි ගාවගන්න ඕන කොම සට මාතනය සම්බන්ධයෙන් අධදිසි හස්යක් ක්‍රියාත්මක වෙනවාද. නයිති කාරක්ෂාව ලබාද දෙද නීති ක්‍රියාත්මක වීම ලක් වන්නට උදාාරනක් විර ක ඔබතුම ැහැරනය කිය ැන් අපි දක්ක මාදලගේ සෝවිදු ස්වාමන් වහන්සේගේ පහොත්වීම පිබඳව ලකු ආන්දලනයක් ඇව වන නෙි ප්‍රනාාන්දු දොත්‍රරමත්ඇැකව ක ඩෆමේෂ එකක් ෆයිල් කරනයි කියලා. අපාසන ඩුවක් දානමයි කියලක්කිව හම මේක කර ඒකට කොමිටුවක් සිබිල එකට කමිටුවක් සිබිල්ල එක කිසිම වරදක් නෑ කියලලා ඔපපුවෙලා තියෙනවන ඉතින් ඒක මෙ ආර්තනයට පහර එල්ල කරන්න හදන පාර්ශවබල වැඩ ඕක විතරක් නෙමෙත් එක එක දේවල් කියනවා මේක ඇතුල මෙහෙම වෙනවා කියලා ඉතින් ඒවයේ සත්‍යතාවයක් නැහැ ඒක තනිකර අමුල්ලික කතාවක් ලොකුවට පැතිල් ලගිය ගැන සයිටම් ආයතනය අපස්ුතාවට පත් කරන්න නිර්මාණ නිවාර වසිම්තාජුදීන් රග ප්‍රීඩකයාගේ අස්තිකොටස් තිබ්බයි කියලා නෙවිල් ප්‍රමාරෝහලේ අදටවක්කත් ඒ එතුමාගේ අස්සිිකොටස් කියලා උප්පු වෙල නෑනේ අස්තිිකොටස් තිබිලා තිබිලා එවක්ගෙන ඉල තියෙනවා ජානමය පරීක්ෂණවලට ඒ වන් තජුඩීන්ගේ අස්තිිකුටස් කියලා කවුරුුවක්කත් කියන්නේ. ඔබදු මේ කැන මෙම ඔක්කොම සයිටම් විරෝධී පිරිස්චසි නිර්මාණය කරන කටකතා කියලාද. පොඩි දෙයක් ලොකු කරලා ඒක වැරැද්ද තනිකරම සයිටම්මා තනයට දාලා. ඒද කතාකර නොව නැත නැත නැවත නැවත පිරිත වගේ කියනවා. ඉතිං ඒකේ කිසිම සයිට මාර්තනේ දරුවන්ට තමයි ඒ බලපෑමෙල්ල වෙන්න. ඒ හරිම අසාධාරණයි. දස ොම ෝතමව තමයි සයිටම් ශිෂ්‍යයන්ඉගෙනගන්න බෝඩික් කංග කියලා ඇත්තදේ ඕනම වෛද්‍ය විද්‍යාලයක අම්යම් දේවල් ප්‍රසිඩියරේල් කල්ස්. ගන්න ඕන මැනැකින් සර් හතමයි. මො ද අහදා බලන්න බැහැ පලවෙනි පාරට ඇත්ත රෝගයගේ බෘධදහි භාවිතා කරන්න පහස් කන්නෙදද. පාවිච්චි කරන්න ඇනටමි කියන විෂයට ඉතින් අනිවාරයම ඒද ඩිසෙක්ෂන් හෝල්ස් ඒව තියෙනවා. ඒ ඇනටමි කිය සබ්ෙක්්ක ඉතාමක් ප්‍රබල විික් හැටියට යෙන අපේ ආයතනය කිසිම ගැටලුවක් නෑ එක. ැි දැක මහචරතුමය පහුගේ දවස්වල රජේ රෝහල් වල කළුපාට පෝරෝ සවිකල්ල තිබ්බා හොර දොස්තරල එන්න ලංඟයි ඔබේ සෞඛඛ්‍ය ගැන සැල්කිලිමත් වෙන්න. ඉදිරයේදී නුසුදුසු අය මේ වෛද ශෂස්ත්‍රයට එන්නට සූදානම් කියලා. සයිටම්බලින්ෙන් Bේ සුපාදය පිළිබඳවබතුම අ අපතුමීර තියෙන. සහතිකේ මොකද මොකද දෙන පමිතිය ඒක එතුමලා උපකල්පනය කරලා කියන එකක් නේ අපි මේක උපකල්පනය කරා නැතුව අපි සායනිික විභාගයක් තිබ්බා ඉතාමත්ම විනිවිදධභාවයෙන් යුතුව ඉතිං ඒ එම විනිවිදධභාවය සහ එම සාහිනික විභාගයෙන් එම දරුවන් සමත්න හින්දතමයි අපි කියන්නේ මේ දරුවන් සුදුසුයි කියලා තාවකාලික ලියප දිංචෙට වෛද සබභාවේ ුණ ල ඉන්ටර්න් කෙනෙක්වෙන්න සීමමයිසික වෛද්‍ය නිලධාරියක් වීමට අවශ්‍ය අවම පුහුණුව ඒ අයට තියනවා ඒ ඇති කියන එකට අප වගකීමකින් කියන මොකද මොල කණ්ඩායම් වල හිටියේ ඉතා සුලු ප්‍රමාණයක් ඉති ඒගොලන්ට වන්ටුවන් බොහොම පැහැදිලි ට්‍රේණෙන් එකක්හම් මෝන හිටපු ඒදවස්සල සීයකට වගේ ප්‍රමාණයක් දවසකට රෝහලේ හිටියා. ඉතිං අපි අනිත් ක්‍රමවේදවලින් තව පග්මන් කරගත්ත දුොරටත් ඒ වැඩිදි වනු කරගත්ත. එහෙම කරා කියලා ඒත් නිකම්ම උපකල්පනය කරේ නෑ නෑ දැන් ඇති කියලා. ඒ සායනක විභාගේ අපිටත් ඕන වුන අපිටත් දැනගන්න ඕනවුන. මේක ඇතිදද මේ ගොලන් සුදුසුද කියලා එකයි අප හැම වෛද්‍ය විද්‍යාලයකටම ලියු ඇරිය හැමෝටම එන්න කියලා. මේකේ ගොඩක් පාර්ශවල්ලින් ඒ අය එන්න දෙන එක නැවැත්තුවා. නමුත් තමන්ගේ ඕමනාවෙන්. ඇත්තටම මේ මයි කොහොමද කියලා බලන්න ඕනෙ කියලා එද මහාචාරිවරුවාවා. ඉතින් ඒ ඉම්ම විභාගයකින් සමත්ච්ච නිසා සහ. අපි සෑහීමකට පත්වෙන නිසා තමයි කියන්නේ මේ දරුවන් සුදුසුයි කියලා. ඉතින් එහෙම නැතුව අපිටත් අවශ්‍යතාවයක් නැහැ අඩු ප්‍රමිතියක යුතු පාදිධාරිය කෙළියට දාන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. එහෙම දාන්නෙත් නෑ ඕ දැන් දැන් ඔබතු මෙම කිව්වට දැන් ශ්‍රෂ්ඨාති කරන තිීන්දුව තියෙනවා අභ්‍යාචනාධි කරන තිීන්දුව තිබෙන. එම තීන්දුවෙන් ලබාදීපු නියෝග්‍යන්ට එරහිව අ්‍යාචනයක් ඉදිරිපත් කරන්න ්‍රෂ්ාති කරනයට තීන්දු කරා වෛද්‍ය සභා විසි. ඉතින්ට ඒකමදක තීන්දුවකට එලඹුණේ. ඇයි ඒවිදිහට උන් ඒගුලන්ගේ රිපෝට් එක තියෙනවන අඩුපාඩුකාන් තුනක් දක්වල ඇත්තටම මේ වෙලා මම කියන්න ඕනේ පළවෙනි වාර්තාව කෙටුම් පතේ තියන මේ ශිෂ්‍යන් රජිස්ට්‍ර කරන්න සුදුසුයි මෙන්න මේ මේ දේවල් සපුර ලකිලා එහෙමයි තියන්නේ ඒක වෙනස් කරා වෛද සභාව කෞුන්සිල් එකේ දී නෑනෑ මේේ දේවල් සපුරල ජිට කරන්න ඕන කියලා අපිට කියන්න ඕ නැහැ දන්තියන විද්‍යයට පුළුවන්ද නැද කියලා විතරයි කියන්න ඕන කියලා. එහෙම තමයි මේකේ නිගමනය වෙනස් වුනේ. ඉතිං ඒක මේ දරුවන්ට කරපුලොකු අසාධාරණයක්. ඒ වෙලා වේම නිර්දේශත් එක් සෞඛෑමතිතුමාට ගියානම් මේ කලබල මේ කිසි දෙයක් මේ අධකාරණයට යෑමත් අධිකරන්නේ කාලය නාස්ට කිරීමක්කත් කිසිදයක් වෙන්න නැහැ. එතකොට අපිට පුළුවන් සාකච්ඡා මාර්ගගේ මේක විසඳගන්න. අදටත් තියන්නේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවනම් ඒගොල්ලා අපිට කියන්න ඕන අපිට ඔගුල්ල විාගයක් කරල බැලුවත් ඔගුල ට්‍රේනිින්ං ඇතකික වුවත් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ විදියට තමයි අපි හිතන්න ලියා පදිංචි කළ ය හැත්ති කියලා වෛද සභාව අපිට කියන්න ඕනේ. එතුමල්ලා එහම කියන්නේ නෑ වෛද සභාවෙන් කියන්නන්නේ නෑ රජිට කරන්න බෑ කියලා. ඉතිං ඒස්ථාවරේ ඉන්නේ එක හරිම අසාදා අරණයි. ඒගොල්ලා අපිට කිය ඕනේ මුොහද ඒගුල බලාපොරොත්තු වෙන්න කියන එක. ඒගොලන්ට අවස්ථාව ඒක අභ්‍යාචනාධිකරණයදත් තිබුණ. සයිට මායතනයෙන් පෙනීසිටෙන් නීතිී නවර කිවවා ඔගලාන් එහෙමන අපිට විභාගයක් දෙන්න කියලා එම ඒ වෙලාවත් මොනවක්කත් කිවන්න නඩු එලියට දාන්න කතා කර තරයි දැසු ක ප්‍රම් කෝටිකට කියල ස්ාධකරනයටට කියහිල තව රද්ධ තිස්කර හදන්න නඩුව පරදක කිසිම සහනයක් කිසිම කෙනෙක්ට කිසිම සතක් සලස නෑ. ඒතුමල්ල ඉතිරියට ඇවිල්ල කියන්න ඕනයි මේකයි සැලිෂන් එක කියලා. එතුමල්ල අපි කියන ශාවරේ නැත්තන් ඒතුමල්ල ගේ ස්තාවරය අපිට කියන්න ඕනේ. මේලා මයිව රෙජිස්්ට කරන්න බැහැ කියලා විතරක් නවත් කල ඉන්නකින්ත. දැං ඕ සටන් ශිෂ්‍යාවන මුලින්ම අ්‍යාචනාති කරනට. එත් සමක්්‍යදිරිි ප කරන්නේ රිට්ට එකක්කිල්ල දැන් ඔතනත්ඒ කෙටුම් පති ප්‍රශ්නයක්ත් තේෙනවන්නේ මහ චරිතුමේ දැන් එතන වෛද්‍ය සභව පාර්ෂවයක් කලති බවගත්තර කාරය කල් රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වගෞත්්‍රර කාරය කරල නෑ. ඉට පස්සේ උසත් අධ්‍යාපනමාත්‍යවරයා සෞඛ්‍ය මාත්‍යවරයා සයිටම් එකට පක්ෂවෙන්න අය අර මේ දීකට බලලුත් සාකි වගේ හෙමනි වගපුත්තරකරුවන් පෙළගස්වල තිබ එතනත් ගටලුවත්තියෙනවන. තුම පිගන්නවාද මන්ට තේරෙන්න ඇයි ඒගුල්ල අපිට පක්ෂවන්නවා කියල කියන්න තුමල්ලගේ රාජකාරිය හරහතම එතුමල්ල වග උත්තරකරු වෙලා තියන ි දකින්න නංඟැබෑ මාධ්‍යෝස්සය තුමල්ල ඇතමත් පක්ෂපාතිව සහිටම් වෙනුවෙන් පෙනීවායි කියලා. ඒ බමහිතන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලට කරන ප්‍රතිිපත්තියට එතුමල්ලා කරන ප්‍රකා සයිටම් පක්ෂපාතියේ කියලා නිගමනවලට එනක වැරදි. එතුමල්ලා සයිටම් එකට මොනොෝහරි කරන්න හදනන්නේ එතුමල්ලාගේ රාජ්‍ය ප්‍රතිපත්තිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තබාගැනීමනං එතුමල්ලා කියන්නේ මේකේ ප්‍රමිතිය හදාගෙන ඉස්සර හටියන්කේල්. ඒක සයිටම් පක්ෂපාතිීත් මේ පෞදදිියල්ක ෛද්‍ය විද්‍යාලයක්. නිසිියවරෙන් බිහිකිරීම තිබෙන එතුල්ලගේ යෙන අවශ්‍යථාව පමණයින් මාචර්තුමයදැන් නීති්‍යවරෙක් නං ලෝකයේ කොහේ විභාගයක් කරලාවත් බැරිෂ්ට කෙනෙක් වනත් මොනාකරත් අවසා නීති විද්‍යාලයේන්තිමාසර් විභාගයට පෙනඉන්නට ඕනේ එමනැත්තං ්‍රෂ්ඨාධ කරය නීතික්‍යවරෙක් විට පිළිගන්න මේ සයිටම් සිසුන්ටත් ඒවගේ රජ වෛද්‍ය විද්‍යාල සිසුන්ටත් පොදු විභාගයක් යෝජනා කරන්නට ඔබතුමීල කැමති නැත්ත අනිවානයම කැමති ඒක කරන්න පුළුවන් ලොකුදයක් එතකොට අපේ ශිෂ්‍යයන් කොතනද ඉන්න කියලා හැමෝටම් බලාගන්න පුළුවන්. අපි විභාගයක් ඒගොලන්ට දෙන්න අපේ විභාග ඇවිල්ල බලන්න ඒකට එක් ැමිනස් ලැවන්න මුල්ල ඉඳම් අපි කිව් ඒක පුදු විභාගයක් දෙන්න ඕගලන්ට ඕන විදිකට මේක කරන්න කිසිම ඒකට ප්‍රතිචාරයක් අපිට ලැබත් නැහැ. එකම යද සයිටම්වලක් තින්නේ පිටසක්වලන්න අප පිරිසක්වන්න. මේ නාලාගිරිකුලේ ඒ දේවදත්තකුලේවත් වේ අපේම දවාදරුවන් පිරිසක්. මෙයාගේ අනාගතය සුරක්ෂිතද. නයාගේ සිහින ඒවගේ මේගොල්ලන්ගේ ආයෝජන මෙකලඳ බලාපොරොත්තු ඒ පිළිබඳ ඔබතුම මේම කකදන සහතිකය. ඇත්තටම ඔබතුමාම අපේම දවාදරුවන් කියලා කියපුක ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එන්න ඒක තමයි අපේ. මේ වෛද පීටවල සිසුන් පන්තිවර්ජනය කරලා තියවා එම දරුවන් දැනගන්න ඕනේ මේ තමන්ගිම සහෝදර කණ්ඩායම මෙතන ඉන්න කියලා. තමන්ට තිය ලකුණු ප්‍රමාණයම නැතිවුනත් මේ අයටත් වෛද්‍යවිද්‍ය හදාරන්න හැකියාවක් තියෙනය කියලා ඇතු එම දරුවන් පිළිගන්න ඕනේ. මම විසාක විද්‍යාලයෙන්. උසස්ම ප්‍රතිඵල ලබලා එනකට මට වඩා පල්ලෙහයි ගොඩක් අඩුවෙන් හිට පොය ෛද විද්‍යාලයට වෙලා මට වඩාද ගොඩක් ඉහලින් ජාතන්තර තලයටත් ගිහිල්ල ජාතන්තර සම්මාන ලබන තරමට එනවා. ඒලෙවල් රිසර්ස් වලින් විිතරක්ම කෙනෙක්ගේ හැකියාව මැනන්නේෙ නෑ. ඒ නිසා මේ වෛද්‍ය විද්‍යාලවල සිසුත් නැනගන්න ඕනේ එතුමා එම දරුවන් තරම්ම වාසනාවන්ත ැ තවත් කොටසක් තමයි මේ. ඒගන්න කියලා න්තහ කිය ලක්බැහ බැන අතමට සල්ලිහම බොහම තියන දගේ. එඒ ඒ ඒ තර්කයක් වැරදින අතමට සල්දි බොහමයක් තියන අයවිත්නේ මෙතන අතමට සල්දි බොහොමයක් තියනයි පිට මිියන් තිහ ක අතලයක් ගිවල යනවා. මමදන්නවා එහෙම සල්ලි තියනෑ ඒදරු යානන බිනස් කක්ලාස් වල. එහෙමයින මෙතනන මෙමතනීන මධ්‍යම පාන්තකේ රජය සේවය කරපු ඇගිල්ලමයි. ඉතිං ඒ ඒක වැරදි ආකල්පයක් මෙතැන රජයේ වෛදනිරලාාන්ගේ සංගමේ දවාදරුව ඉන්නවා මේ රටට සේවය කරන විශේෂක්න වෛද්‍යවරු තව අනුවක ගිවිතර දරුවන්න ඉන්නවා. රජයට සේවය කරපු පරිපාලණ නිදරාරීංගි දරුවඉන්නවා. ඒගොල මේ මහලොකු සල්ල යක්ක් තියන අයනම අර. දන්ත වෛද විද්‍යා පීටේ පිට අධිපති පාරක් කිව්වා මට පිරට වන්න සල්ල ැති හින්දයිම තැන්ට දැම්ම කියල මග නි දර ද යිද ර වෙලා ඉතින් එතකොට මෙතැන ඉන්නවාශි ශ්‍යස්තලාබී ස හොඳටම කොහමුවත්මගේ වන්නඩ ැරි ළමයින්ගේ දරුවු ඒ ආකල්පය වැරදි. මේ දරුවන්ගේ හැකියාවන ෑැ කියන කාල්පයක්ත් වැරදි. මේ දරුවන්ගේ දෙේමපියෝ සල්ලිතියන හින්ද ඩිගියක කරගන්න කියලා උපකල්පනය කරන එක කත් වැරදිී. ඉතිං ඒ දෙකම නෑ මේ දරුවන්ට අනිවාරයම රජයේ මැදිහත්වෙන් නෝනනි මේ වෙලා වෙදි. ඒ රජයේ මැදිහත්්‍රලා ඉක්මං පිළිතුරක් ලැබෙන් නෝනක ඇඳන ගොඩක් වැඩි මුඩු රටක්ම කැළම්ඹල එ තරමට මේක ඇදුනේ රජයේ මැදිහත්වීම මීට ඉස්සල්ල එන්න තිබුණා. ඒක දැනුත් පරක්ු වැඩි අපි ඉතාමත්ම බලාපොත්වයෙනවා ජනනාධපතිතුමත් මැදිහත්වවෙල තියෙන. වෛද සභාව ඉදිරියට එ ඕනේ මෙහෙමයික විසඳන්න පුළුවන් කියලා. එතුමල්ල තමයි පෙරටුව ඉසල්ලහහිම්මයන්න ඕනේ ෆීටා ධිපතිවරන්ගේ මියම්යම් යෝජනාය විල්ල තියෙනවා නමුත් එතුමන්ගේෙන් එතුමියල්ලගින් යෝජනාය විල්ල වැඩක් නැහැ. වෛද සභාවෙන් මොනවාද කියන්න කියලා ඒ ගුල්ලෝ සාකච්ඡාවට එ ඕනේ. එතකොට තමයි මේ ප්‍රශ්නය විසඳෙන්නේ අපි ඕනම සාකච්ඡාවකට සූදාන. ඔබතුමගේ පෞද්ගලික ජීවිතන් ම සංවාධය අරම්භ කරේ පෞද්ගලික අධදකීමම සංවාධය නිමා කරණට බලාපොරොත්වෙනවා. රාගම වෛ්‍ය විද්‍යාලයේ සම්බන්ධ උද්ඝෝෂන පැවැක්ට වෙද. ඔබතුම මේ ශිෂ්‍යාවක් දහමනැත්තන් වෛද්‍යවරියදද මම ශිෂ්‍යාවක් වෛද ශිෂ්‍යාවත්ද ඒ දවස්සොල කොනද හිටගෙන හිටේ. ඇතම කියේනවට මට අවබෝධයක් තිබුරනෑ. ප්‍රයිවට් කොහොමද සල්ලිදීල්ල උපාදී ගන්නේ අපි තමයි නිසි ආයකාරයෙන් ආවෙෙක් කියල හැඟීමක් පමණයි තිබුණේ. අද ඒකට උද්ඝෝෂණය කරපු හැමෝම දොක්වෙනවා එම ආයතනයට උද්ඝෝෂණය කරපු ඒක ගැන. ඒගොල්ලන්ට ඇත්තටම වැරදුනේගොළු කොළඹ වෛද්‍යපාදය ඉල්ලන්න ිහිල්ල නැත්තන් එම ආයතනය අදටත් තියෙනවා ඒකින් බිහුණු වෛද්‍යවරු අද ගොඩක්ම ඉහල තයක ඉන්නවා. අපේ බෙහිවින්ම ස්තූතිවන්තවනවා තුන්සේ හැට ඇයරීමම පිළිගෙන අද අපේ ප්‍රධානරාධිතා සුන හබවන ලද සයිටම් අධ්‍යාපන ආයතනයේ ළමාරෝග අධ්‍යනාශයේ ප්‍රධානය වගේම එහි උප පීටාඩි ප්‍රතිනය මහාචාර දීප්ති සමරග මැතිට ඔබතිට අයිව ඇ. අපේ සුරෘතු වර්දිී ලබන සතති හම ස.